සමන්තාචක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා සති භික්ඛවේ ධම්මපදං අග්ගඤ්ඤං රත්ත්‍ඤ්ඤං වංසඤ්ඤං පෝරාණං අසංගින්නං අසංගින්න පුබ්බන්න සංකීයතින සංකිස්සති අප්පටි ගුට්ටං සමනේහි බ්‍රාහ්මනේහි විඤ්ඤූහීති. ගරු කටයුතු මහා සංඝරත්නයෙන් අවසර මෙහෙණින් වහන්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ඊයේ දිනේදී ආරම්භ කරපු ධර්මදේශනා භාවනාදී වැඩසටහන් මාලාවේ අද දෙවැනි දවසයි. ඊයේ දවසේදී අපි මේ පින්වතුන්ට ත්‍රිපිටකයේ තියෙන වැදගත් සූත්‍රයක් මාතෘකා කරගෙන ධර්ම කාරණා කීපයක් පැහැදිලි කරලා දුන්නා. ඒ සූත්‍රය තමයි ධම්මපද සූත්‍රය. මේ ධම්මපද සූත්‍රයේදී බුදුහාමුදුරු දේශනා කරන්නේ බුදුහාමුදුරු අවබෝධ කරගත්තා වූ මේ ධර්මය පද හතරකට කෙටි කරගන්න පුළුවන් කියන එක. ආර්ය වංශය මේ ධම්මපද හතර අන්තර්ගත මිනිස්සු ළඟ තියෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. එතකොට මේ පින්වතුනුත් කවදා හරි සංසාර විමුක්තිය ලබන මොහොතක් තියෙද, බුදුහාමුදුරු අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය තමන්ට අවබෝධ වෙන අවස්ථාවක මේ දහම් කරුණු හතර තමා තුළ තිබිය යුතුයි. දැන් මම ඊයේ පැහැදිලි කරලා දුන්නා මේ සංසාර විමුක්ති මාර්ගයක් නැති වුණත් මනුෂ්‍යත්වයේ තුල මිනිසෙක් කියලා ඉපදුනාම ඒ මිනිසයා සදාචාරයට අනුගතව ජීවත් වෙනවා නම් ඒ ජීවත් වෙන කාලය තුල අහම්බෙන් හට ගන්නවා මේ ධම්මපද හතරෙන් දෙකක්. ඒක අනවිඤ්ඤා අව්‍යාපාද. නමුත් මනුෂ්‍ය ජීවිතය තුල උනාත් નિરાයාසයෙන් වැඩියෙන් හටගන්නේ අනවිඤ්ඤා අව්‍යාපාද වලට විරුද්ධ සංකල්පන. ඒවට කියනවා අවිඤ්ඤා ව්‍යාපාද කියලා. මේ කරුණු හතර පිළිබඳව මම ඊයේ පැහැදිලි කරා. නමුත් මනුෂ්‍යත්වයේ තිබුණ පමණින් හොඳ සිල්වත් මිනිසෙක් වුණ පමණින් ත්‍යාගශීලී මිනිසෙක් වුණ පමණින් ගුණවත් මිනිසෙක් වුණ පමණින් එයාට ඉබේ අහම්බෙන් මනුෂ්‍යත්වයේ තුලින් විතරක් සම්මා සති හෝ සම්මා සමාධි හටගන්නේ. සති කියන්නේ සීකල්පනාව, සමාධිය කියන්නේ සිතේ තියෙන එකඟකම. නමුත් ඕනම මිනිසෙකුට සතියක් සීකල්පනාවක් තියෙනවා, ඒ වගේම සමාධියක් තියෙනවා. මේ වෙලාවේ වුණත් මේ බණහඬ උදව් වෙලා තියෙනවා. මේ ඉන්න සෑම දෙනාටම සතිය සීකල්පනාව උදව් වෙලා තියෙනවා. ඒ වගේම මේ බණහඬත් උදව් වෙනවා සමාධි එකඟකම. ප්‍රශ්න තියෙන්නේ දැන් අපිට මේ බණහඬ උදව් වෙන සතිය සම්මා සති කියලා ධර්මයේ පැහැදිලි කරන්නේ. දැන් එකඟකමක් සමාධියක් උදව් වෙලා තියෙන බණහඬ ඒ
සමාධිය එකඟකම සම්මා සමාධිය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. මොකද බණ අහන එක තුලින් බිහි වෙන එකක් නෙමෙයි සම්මා සති සම්මා සමාධි. වෙනත් ක්‍රමයකට බිහි වෙන එකක්. එතකොට කාටවත් ආමිෂ පින්කම් කරන වෙලාවක සම්මා සති සම්මා සමාධි තියෙන්න බෑ. නමුත් ආමිෂ පින්කමට පින්කමක් කරන්නත් උදව් වෙලා තියෙනවා සිහි කල්පනාව සතියා සමාධිය. ඒක සම්මා සතිත් නෙමෙයි සම්මා සමාධිත් නෙමෙයි ධර්මානුකූලව. මෙතෙන්දී ඇත්තටම මනුෂ්‍යයාට ඉක්මනින් ලබා ගන්න පුළුවන්. බුදුහාමුදුරු කෙනෙක් නැතුවත් ලබා ගන්න පුළුවන්. අපේ බෝධිසත්වයන්ටත් ඉන්දියාවේ හිටිය මිනිස්සු ඉගන්නපු ධර්මය තමයි සම්මා සමාධි. සම්මා සමාධි කියන එක එහෙනම් මේ ලෝකේ අහක් වෙන්නේ නැහැ. සාමාන්‍ය මනුස්ස චර්යාවට ලැබුණ නැතුවට මනුස්සයෙකුට ලබා ගන්න පුළුවන් සම්මා සමාධි. මොකද සම්මා සමාධිය තුලින් බිහි වෙන සත්‍ය ටිකක් ඉන්නවා. මේ ලෝක ධාතුවේ සතුන් ඉන්නවා නිවන් දකින්න නැතුව සම්මා සමාධිය දෛනික ජීවිතයට හුරු වෙච්ච අය. ඒ සත්තු කවුරුවත් නෙවෙයි බ්‍රහ්ම. එන බ්‍රහ්ම ලෝක රූපාවචර බ්‍රහ්ම ලෝකයේ ජීවත් වෙන සියලුම සත්තුන්ගේ සමාධිය සම්මා සමාධිය. එහෙනම් බ්‍රහ්ම ලෝකයේ ජීවත් වෙන සත්තුන් ළඟ මේ ධම්මපද හතරෙන් තුනක් අන්තර්ගතයි. මොනවාද ඒ? අනවිද්‍යා, අව්‍යාපාද, සම්මා සමාධි. දැන් මිනිසෙකුට පුළුවන් උපත්යෙන් මරණයෙන් පස්සේ බ්‍රහ්ම ලෝකෙට යන්න ඕන නෑ. හැම මිනිසයාටම මනුස්සකම තියාගෙන යන්න බෑ. දැන් බ්‍රහ්ම ලෝකෙට යන්න නම් මිනිසෙක් පුහුණු කරන්න ඕනේ චර්යාවක් තියෙනවා. දැන් මනුෂ්‍ය චර්යාව පුරුදු කරලා මිනිස්සේ බ්‍රහ්ම ලෝකේ යන්නේ. මනුෂ්‍ය චර්යාව කියන්නේ පන්සිල් රැකගෙන අර මං කියපු ඊයේ පැහැදිලි කරපු විදිහට ජීවත් වීමයි. ඒක මනුෂ්‍ය චර්යාව. මනුෂ්‍ය චර්යාවෙන් බ්‍රහ්ම ලෝකේ මේ පහළ වෙන්නේ නැහැ කවුරු. තව මිනිස්යාට පුළුවන් මනුෂ්‍ය චර්යාව ඉක්මෝලා දේවචර්යාවෙන් ජීවත් වෙන්න. එතකොට දේවචර්යාවෙන් ජීවත් වෙන්න උදව් වෙන්නේ පංචශීල රැකීම හා ආමිෂ පින්කමයි. එතකොට සීලයක් ආරක්ෂා, අධිශීලයක් ආරක්ෂා කරන වෙලාවක මිනිස්සයා ඉන්නේ දේවචර්යාව තුළ. මනුෂ චර්යාව ඉක්මවු තැනක් ඒක. ඒ වගේම පංචශීල රැකලා නිකන් ඉන්නේ නැතුව ආමිත පින්කම් කරන වෙලාවක තියෙන්නේ දේවචර්යාව. මනුෂ්‍යත්වයේ ඉක්මෝල. දැන් ඔය මනුෂ්‍යයා දේවචර්යාව පුරුදු කරොත් ඒකට අඩුම ගාන පන්සිල් වට රැකලා ආමිත පින්කම් අනුන්ට උදව් කරන සමාජ සේවා හරි කරෙන්න ඕනේ. ඒකින් දාන දීමත් දේවචර්යාව. ඒකින් බුදුහාමුදුර දේශනා කරනවා දාන සග්ගස්ස සෝපාන දානේ ස්වර්ගයේ ඉනිමගයි. මේ දාන දෙන වෙලාවේ තියෙන්නේ මනුස්සයාගේ මොනවා හරි දානෙ. දෙන වෙලාවක තියෙන්නේ මනුස්ස චර්යාව ඉක්මවපු එක. දේව චර්යාව. චර්යාව කියන්නේ හැසිරීමයි. දැන් මේ දේ හුඟක් පුරුදු කරොත් මනුස්සයෙක් එයාගේ මරණයෙන් පස්සේ දේවතාවෙක් දෙවියෙක් වෙන්න පුළුවන්. මනුස්සත්වයේ ඉක්මවපු තැනක්. නමුත් දේවචර්යාවටත් උදව් වෙලා තියෙන්නේ අර ධම්මපද හතරෙන් දෙකයි. මොකද්ද දෙක? අනවිඥා අව්‍යාපාද. දේවචර්යාවට උදව් වෙන්නේ අනවිඥා අව්‍යාපාද විතරයි. එහෙනම් සිල් රැකීම ආමිත පින්කම්ම තුළ අන්තර්ගත දේවකයි.
ඊට වැඩිය බ්‍රාහ්මීක් වෙන්නත් මිනිස්සයාට පුළුවන්. හැබැයි දේවචර්යාව තුල බ්‍රාහ්මචර්යාව නැහැ. මේ බ්‍රාහ්මචර්යාව කියන්නේ ඉතිහාචර්යාව. මිනිසෙකුට බ්‍රාහ්මචර්යාවකටපත් වෙන්න පුළුවන් වෙන්නේ, ඒ කියන්නේ බ්‍රාහ්මචර්යා කියන්නේ බ්‍රාහ්මීක් වගේ ජීවත් වෙන. මේ ගිහියෙකුට අමාරු වැඩක්. බ්‍රාහ්මචර්යාව ගිහි චර්යාව තුල නැහැ. ගිහි චර්යාව තුල දේවචර්යාව තියෙන්න පුළුවන්. මේ බ්‍රාහ්මචර්යාව එන්නේ පැවිදි වෙයි. මොන පැවිද්ද තුල බලාපොරොත්තු වෙන්නේ බ්‍රාහ්මචර්යාව. බ්‍රාහ්මයා තුල නැත්තේ මොකද්ද? බ්‍රාහ්මචර්යාව තුලත් එහෙනම් මිනිස්යාගේ ඒදී නැහැ. මං ඊයේ ගියා දුන්නා මේකේ අවිජ්ජා කියන අකුසල් පාක්ෂික දේ තුල තියෙනවා ප්‍රේමය. ප්‍රේමය නැති තැනක තමයි බ්‍රාහ්මචර්යාව. ප්‍රේමය තියෙන තැනක මනුෂ චර්යාව හෝ දේව චර්යාව පමණයි තියෙන්නේ. දැන් මේකට විකල්පයක් බුදුහාමුදුරු දෙන්න. මේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ පැවිද්දොත් ඉන්නවා. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ ගිහියොත් ඉන්නවා. අනිත් ශාස්ත්‍රවරුන්ගේ නෙමෙයි. නමුත් ආලාර කාලාම වගේ ශාස්ත්‍රවරුන්ගේ, ඒ කියන්නේ ශ්‍රාවකයෝ පැවිද්ද විතරයි. මොකද ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඒගොල්ලන්ගේ නිවන බ්‍රහ්ම තත්ත්වය. රූපාවචර බ්‍රහ්ම හෝ අරූපාවචර බ්‍රහ්ම. එහෙනම් ඒගොල්ලන්ගේ චර්යාව ආලාර කාලාමගේ චර්යාව බ්‍රහ්මචර්යාවයි. උද්දකාරම් පුත්‍රගේ චර්යාව බ්‍රහ්මචර්යාවයි. ගෝලයන්ට පුරුදු කරේ බ්‍රහ්මචර්යාව. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ බ්‍රහ්මචර්යාව පැවිද්දන්ට කියන. බ්‍රහ්මචර්යාවක මූලික ලක්ෂණය මොකද්ද? ප්‍රේමය කියන එක අහක් කරනවා. ප්‍රේමය කියන්නේ අවිජ්ජා වලට දෙන වියදෙන අවස්ථාව. මේ ප්‍රේමය අහක් වුණාම මිනිසයා බ්‍රහ්මචර්යාවට යනවා. දැන් ඕක ගිහියෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. බුද්ධ ඥානෙන් දේශනා කරනවා ගිහියන් නිවන් දකින්න ඕන නම් බ්‍රහ්මචර්යාවක් පුරුදු විය යුතුමයි. හැබැයි ඒක පෝයට සීමා කරනවා. එහෙනම් ගිහි ශ්‍රාවකයා පෝයට අටසිල් ගන්නකොට එතන තියෙන්න ඕනේ දැනගෙන අටසිල් රැක්කොත් ඒ ගිහියාගේ බ්‍රහ්මචර්යාවයි. ඔබ නොදන්න අයගේ සීලයක් නෑ. ඒ කියන්නේ අටසිල් රැක්කට බ්‍රහ්මචර්යා නැහැ හුඟක් අයගේ. බුදුහාමුදුරු බලාපොරොත්තු වෙන්නේ අටසිල් ගන්න දවසට උපාසක උපාසිකාවන්ගේ චර්යාව බ්‍රහ්මචර්යාව විය යුතුයි. එතකොට ප්‍රේමයේ තියෙන්න බෑ එතන. මේක බලන්න අතීතයේ අපේ මුතුන් මිත්තෝ හරියට රැක්කම ප්‍රේමය නැති වෙන්න වචන වෙනස් කරා. දැන් වචනින් වෙනවා කියන එක නෙමෙයි. ඔයගොල්ලන්ගේ මාතලා කියලා ලංකාවේ ඉන්න අය සිල් ගැත්තේ හැටි දන්නේ. දැන් බ්‍රහ්මචර්යාවයි වැදගත්. නැත්නම් මේ සිල් පදේ බොරුවට රමං හදාගත්ත විදියට රැක්කට බ්‍රහ්මචර්යාව වෙන්නේ නැහැ කියලා කියවේ. ඒක නිසා වෙන් දැන් මූලික දේ ප්‍රේමයක් වෙන්න ඕන. ඒ දාට විතරයි හැබැයි. ගෙදෙද්දි නෙමෙයි මේ. ඒක හින්දා ගෙදර ඉඳලා අටසිල් රකින්නවා කියන එක ධර්මානුකූලව විහිළුවා. ධර්මානුකූලව විහිළුවා. මොකද හේතුව? බ්‍රහ්මචර්යාව හරියට එන්නේ. ඒක හින්දා පන්සලට ඇවිදින් අටසිල් රැකීම එදා ඉඳලා පුරුදු කරපු දෙයක්. ඒකට සුදුසු ස්ථානයක් තෝර ගැනීම එදා ඉඳලා පුරුදු කරපු එක. තමන්ගේ ගෙදර නෙමෙයි. මොකද අර ප්‍රේමය කියන එක අහක් කරන්න බෑ. දැන් බලන්න මුතුන් මිත්තෝ සිල් ගන්නවා. දැන් සිල් ගන්නකොට අර කමත් භාෂාව වගේ, ගොවිතැනේ භාෂාව වගේ සිල් ගන්න දවසට භාෂාව වෙනස් කරනවා. මේ වෙනස් කරේ මොකද? මිනිස්සු බ්‍රහ්මචර්යාවේ යන්න යන්න
බ්‍රහ්මයන්ගේ නෙමෙයි, බ්‍රහ්ම නෙමෙයි මේ අපි මනුස්ස. නමුත් මනුස්සයා පුරුදු කරන්න ඕනේ කොයිදාසට බ්‍රහ්මයන්ගේ චර්යාව. බ්‍රහ්මයන්ගේ තියෙන සුවිශේෂී ගුණය තමයි ගැහැණු පිරිමි ભેදයක් නෑ. ගැහැණු බ්‍රහ්ම පිරිමි බ්‍රහ්ම කියලා නෑ. එහෙනම් පොයි දවසේ ඔන්නෝය සංකල්පනා අහක් වෙන්න ඕනේ. ඔක තමයි බ්‍රහ්මචර්යාවේ තියෙන මූලික දේ. අටසිල් ගන්න එකෙන් බලාපොරොත්තු වෙන ලොකුම දෙයක් ඕක. ගැහැණු පිරිමි නැත්නම් දූ දරුවෝ ඉන්න බෑ. දැන් බ්‍රහ්මයාගේ සත්‍යචර්යාව තුළ ගැහැණු බ්‍රහ්ම පිරිමි බ්‍රහ්ම කියලා જાතියකුත් නැහැ. ඒක නිසාවෙන් දරුවෝ නැහැ බ්‍රහ්මයන්ට. බ්‍රහ්මයන්ට ගෙවල් දොරවල් නැහැ. බ්‍රහ්මයන්ට යාන වාහන නැහැ. බ්‍රහ්මයෝ රැකියාවල් කරන්නේ නැහැ. බ්‍රහ්මයෝ සමිති සමාගම් පවත්වන්නේ නැහැ. බලන්න බ්‍රහ්මයන්ගේ චර්යාව තුල ඕව නැහැ. දැන් පොය දවසට එහෙනම් අටසිල් සමාදන් වුණාම හරියට නියම බ්‍රහ්මචර්යාව රකින්නවා නම් ඕව තියෙන්න බෑ. ඒක මනුෂ්‍ය චර්යාව තුල තියෙන එකක්. ඒකින්ද දැන් අම්මයි පුතයි හිල් ගත්තම ගෙදෙද්දි අම්මා කතා කරන්නේ පුතාගේ නම කියලා. නැත්නම් තව විශේෂණ පදයක් දාලා. ගව පුතාට තියෙන ප්‍රේමයේ හින්දා ප්‍රේමණීය වචන දාලා දෙනවා. අර බලලන්ට එහෙම දාන විදිහට. සුදු ඔය වගේ. එහෙම කතා කරන්නේ. ඒ ගෙදෙද්දි වැරද්දක් නෙමෙයි. ඒක මනුෂ්‍ය චර්යාවේ තියෙන එක. නමුත් බ්‍රහ්මචර්යාවේ සිල් ගත්තේ දවසට අම්මයි පුතයි, පුතා අම්මට කතා කරන්නේ උපාසක අම්මා, අම්මා පුතාට කතා කරන්නේ උපාසක මහත්තයා. ඇයි එහෙම කරන්නේ? අර ප්‍රේමයේ කියන එක එතෙන්දි බලන්නේ. මේක අතීත මිනිස්සු රැක්කා. මේක අවශ්‍යයි. මොකද මේ බ්‍රහ්මචර්යාව පුරුදු කරනවා. බ්‍රහ්මචර්යාව පුරුදු කරන්නේ ගේ ඇතුලේ නෙමෙයි, පන්සලේ. මේක නැතුව සම්මා සමාධිය ගැන ඉගෙන ගන්න බෑ කාටවත්. ඕවා නැති අයගේ සම්මා සමාධියක් තියෙන්නත් බෑ. රඟපෑමක් තියෙන්නේ. දැන් බොහොම සරලව බුදුහාමුදුරුවෝ පොයට ගෙවල් දරවල් වල පන්සල් රැකගෙන ඉන්න සාමාන්‍ය ගිහි ශ්‍රාවකයාට පොය දවසට අටසිල් සමාදන් වෙලා අර බ්‍රහ්මචර්යාව රැකුණොත් එයාට හැකියාව ලැබෙනවලු. උදාහරණ දේශනා කරනවා. එයාගේ උත්සාහය එතකොට දැනුත් ඔයගොල්ලන්ගේ තියෙන උත්සාහයක් තියෙනවා. මේ උත්සාහය කියන්නේ වායාමය. දැන් අපිට එකිනෙකට වෙනස් හැකියාවල් තුනක් තියෙනවා. හැම වෙලෙම වෙනස් වෙනවා මේවා. උත්සාහය, සීකල්පනාව, එකඟකම. කොච්චර වේගෙන් මේව වෙනස් වෙනවද අපිට? ඇහැට රූපයක් පේනකොට අලුත් උත්සාහයක් අපිට ඇති වෙනවා. අලුත් සීකල්පනාවකට හැරෙනවා. අලුත් එකඟකමක් එනවා. ඇහැට රූපයක් පේනලා ඊගාවට කනට සද්දයක් ඇහෙනකොට ඊට වෙනස් වූ උත්සාහයක්, සීකල්පනාවක්, එකඟකමක් මේ සත්ව වර්ගයට එනවා. එහෙනම් පංචේන්ද්‍රිය නැත්නම් උපතේන්ද්‍රිය හයටම අරමුණක් එනකොට උත්සාහය වෙනස් වෙනවා අපි. ඊට අනුරූපව සීකල්පනාව වෙනස් වෙනවා. ඊට අනුරූපව එකඟකම වෙනස් වෙනවා. එහෙනම් වායාම සති සමාධි වෙනස් වෙනවා. එතකොට අර බුදුහාමුදුරුවෝ දෙන බ්‍රහ්මචර්යාව තුළ පොයට අටසිල් රැකීම තුළ හරියට සීස්කාවද දැනගෙන රැකීම. වර්තමානයේ නම් අටසිල් ගන්නවා කියන එක මේ හුඟක් අයගේ තියෙන්නේ සුදු රෙද්දක් පෙරවාගෙන පන්සලට ඇවිදිලා අකුසල් කුසල් දන්නේ නැහැ. ඒවා විභාගෙන් ලියලා විතරයි දන්නේ. හත්වෙනි අකුසලිය කරලා හවසට ගෙදර යන්නේ. ඔකට තමයි වර්තමානයේ අටසිල් සමාදන් වෙනවා කියලා කියන්නේ. මෙහිම පෝය හතරට අටසිල් සමාදන් වෙලා අවුරුදු 10ක් විතර හිටිගම සෝවා. දැන් එතකොට බ්‍රහ්මචර්යාව දන්නේ නැහැ. අටසිල් රැකලත් නැහැ හරියට. නිකම්ම කෝලමක්. ඒ කියන්නේ ගෙදර කරම කෝලම් ටිකම අමුතු විදිහකට සුදු රෙද්දක් පෙරවගෙන කරලා තමයි මේ හැම දෙයක්ම කියන්නේ.
මොකද මේ ධර්මයේ දන්නේ. තේරුණානේ. මොකද්ද මේකෙන් බුදුහාමුදුරු බලාපොරොත්තු වෙන්නේ කියලා දන්නේ. ඒගොල්ලන්ට ඕන එකක් කරනවා. එහෙම හරියන්නේ. මොකද මෙතන අටසිල් රැකීම තුළ අනිවාර්යෙන් බුදුහාමුදුරු බලාපොරොත්තු වෙනවා. ඒ ගිහි ශ්‍රාවකයන්ගෙන් පූර්ණ බ්‍රහ්මචර්යාව. මේ බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වුණාම අර ධම්මපද සූත්‍රයේ තියෙන අන්තිම සම්මා සමාධිය ලැබෙනවා. මේ බ්‍රහ්මචර්යාවක් රකින්න නැතුව කාටවත් සමත භාවනාවක් සම්පූර්ණ වෙන්නේ නැහැ. මේ සමත භාවනාවකින් ලැබෙන ඵලයක් තමයි සම්මා සමාධිය. සීලයක් රැකලා ලබා දෙන ඵලයක් නෙමෙයි මේක. සීල් රැකකට සම්මා සමාධි ගුණයේ ඉන්නේ. තව මේක දැනගන්න ඕනේ. දැනගන්න ඕනේ කාරණා තමයි දැන් සම්මා සමාධිය කියන්නේ සිතේ එකඟකම. මේ සිත හටගන්න තැන් හයක් තියෙනවා මිනිස්යාට. නැත්නම් මේ මනෝවිද්‍යාඥයෝ කියන ඒවා බුදුහාමුදුරන්ගේ ධර්මයට ගැලපෙන්නේ නැහැ. මනෝවිද්‍යාඥයන්ට සිත් හටගන්න එක තැනක. මනෝවිද්‍යාඥයව පහළ වුණේ මීට අවුරුදු 1000කටත් මෙහා. ඒගොල්ලෝ කියන්නේ බොරු. මොකද ඒක ඇත්ත වෙන්නේ නැහැ. ඒක ඉඳලා බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල සිත් හටගන්න දොරටු තියෙනවා හයක්. ඒ දොරටු හය තමයි කයනුත් සිත හටගන්න පුළුවන්, ඇහෙනුත් සිත හටගන්නවා, පුළුවන් නෙමෙයි හටගන්නවා, නාසයෙන් සිත හටගන්නවා, දිවෙන් සිත හටගන්නවා, ඒ වගේම මනසෙනුත් මනෝ ඉන්ද්‍රියෙනුත් සිත හටගන්නවා. ඒතකොට හය පොළකින් සිත හටගන්නවා. දැන් මේ හය පොළෙන් පස් පොළක් පංච ඉන්ද්‍රිය කියනවා ධර්මයේ. පංච ඉන්ද්‍රිය කියන්නේ ඇහැ, කන, නාසය, දිව, කය. නැහනම් චක්කු, සෝත, ගාන, ජීවහ, කාය. දැන් මේ සමත භාවනාවක දැන් ඔයගොල්ලෝ සමත භාවනා කරවලදී පුරුදු කරනවා. බුදුගුණ භාවනාව සමත භාවනාව. ඒ වගේම මෛත්‍රී භාවනාව සමත භාවනාව. අසුභ භාවනාව සමත භාවනාව. මේ වගේ දෙවියන්ගේ ගුණ මෙනෙහි කරන එකත් සමත භාවනාව. මොහොම බුදුහාමුදුරු දේශනා කරනවා එකිනෙකට වෙනස් වූ සමත භාවනා ක්‍රම 40ක් මේ ගිහිවෝ පැවිදි ශ්‍රාවකයන්ට අනුගමනය කරන්න පුළුවන් වුණා. මොකටද? සම්මා සමාධිය ගන්න. සම්මා සමාධිය ගන්න. එතකොට මේ සමත භාවනාවකින් කරන්නේ මොකද්ද? හරියට හෙව්වොත් ඔයගොල්ලන්ට සමත භාවනාවක් මොකද්ද කියලා තේරුම් ගත්තොත් විතරයි සම්මා සතිය මොකද්ද කියලා තේරුම් ගන්න සුදුසුකම් ලබන්නේ. මුගක් ඇයට සම්මා සතිය තේරුම් ගන්න සුදුසුකම් නැහැ. ඒ වුණාට සෝවාන් වෙලා. මොකද සම්මා සමාධිය මොකද්ද කියලා දන්නේ නැහැ. සම්මා සතිය මොකද්ද කියලා දන්නේ නැහැ. දැන් මේව පැටලුනේ මොකද මේ? අර මනෝවිද්‍යාඥයන් කියන ඒවා ඇත්ත කියලා පිළිගැනීමයි. ඒක එක හේතු. එහෙම ඇත්තක් නැහැ. මොකද බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඊට වැඩිය වෙනස් න්‍යායකින් යන්නේ ඒ න්‍යාය වරද්දලා වර්තමාන න්‍යායල් එකට ආනින්න ගියාම ධර්මයේ පැටලෙනවාමයි. ධර්මයේ සර්පෙක් වෙනවා. බුදුහාමුදුරේක දේශනා කරනවා ධර්මය නිවන් දකින්න වගේම වරද්දලා ගත්තෝ සර්පෙක් වගේ හානිදායකයි. ඒක හින්දා ධර්මයෙන් ප්‍රයෝජන ගන්න යන අය ඒ එහෙ වැරද්ද කරන්නේ නැතුව බුදුහාමුදුරෝ දීපු පණිවිඩයේම විශ්වාස කරන්න වෙනවා. නැත්නම් මේ ධර්මතා හතර කාටවත් තමන් ළඟට ගන්න බැහැ. මේ හතරෙන් පළදු සහිත ඒව ගන්න වෙන්නේ. එකක් පස්සාර්ථක වෙන්නේ. දැන් බැලුවොත් මේ සම්මා සමාධිය ලැබෙන්නේ සමත භාවනාවෙන්. මූලිකව ඕන කෙනෙකුට ලබා ගන්න පුළුවන්. සම්මා සමාධිය ලැබුවා කියලා කවුරුවත් නිවන් දකින්නේ
සම්මා සමාධිය ලැබුවොත් කාට වුණත් ඒ මානසික தත්ත්වය කාමාවචර නෙමෙයි රූපාවචරයි. ආලාර කාලාම ළඟ තිබුණා සම්මා සමාධිය. උද්දකාරාම පුත්‍ර ළඟ තිබුණා සම්මා සමාධිය. ඒගොල්ලෝ බෝධිසත්වයන්ට ඉගැන්වුවා සම්මා සමාධිය. මේ සම්මා සමාධිය නැමැති දේ ලබා ගන්න ක්‍රම 40ක් ඊට පස්සේ බුදුහාමුදුරු පෙන්වුවා. ඒගොල්ලෝ එක ක්‍රමයකටයි ගියන්නේ. ක්‍රම 40ක්. මේ බෞද්ධයාට පිළිගන්න පුළුවන් බෞද්ධයාට භාවිතා කරන්න පුළුවන් ගිහියෝ පැවිදි ඕන කෙනෙකුට භාවිතා කරන්න පුළුවන් භාවනා ක්‍රම 40ක් සමසතලිස් කමඨහං වතේ බුද්ධ දේශනාව තුළ අන්තර්ගතයි. එතකොට මේ සමසතලිස් කමඨහං වල තියෙන සමත භාවනාව ඔයගොල්ලොත් පුරුදු වෙලා තියෙනවා සාර්ථක වුණත් නැතත් පොඩි කාලේ ඉඳලා මේ දාම්පාතල් වල පවා උගන්වන්න මහන්සි ගන්නවා ඇති. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව ආදී මේ සමතක මටහන් වලින් කීපයක් කරලා සාර්ථක වෙනවද නැද්ද කියන එක කරන්නාගෙන් මනින්න බෑ. කරපු කාලයෙන් මනින්න බෑ. මොකද භාවනා කරලා අවුරුදු 50 භාවනා කරන්න පුළුවන් භාවනාව කිසි ගුණයක් නැතු. එහෙමයි ඕන තරම් ඉන්නේ. මොකද භාවනාව කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති මිනිස්සයා භාවනා කරලා ප්‍රතිඵල ලබා ගන්න බෑ. ලැබෙන්නේ භාවනාවේ ප්‍රතිඵල නෙමෙයි යාට ඊට පහළ තියෙන එක ප්‍රතිඵල. ඒක සීලේ ප්‍රතිඵල නැත්නම් ආමිෂයේ ප්‍රතිඵල. නැතු පස්පව් වෙන්නේ නැහැ භාවනා කරන්න ගන්න උත්සාහයි. අකුසලයක් වෙන්නේ කුසලයක් වෙනවා. භාවනා කුසලයක් නෙමෙයි ඒක. ඒක සමාධි කුසලයක් නෙමෙයි කාමාවචර කුසලයක් වෙන්නේ. අපි බලමු පස්සේ ඒවා කතා කරලා. දැන් ඔයගොල්ලෝ උනත් දැනට ගත්තේ උත්සාහය සමත භාවනාවකට ගත්තේ උත්සාහය මොකක්ද කියලා බලමු. දැන් සාමාන්‍යයෙන් ලෝකේ හැමතැනම මේ සමත භාවනා කරන්න ප්‍රධාන වශයෙන් අවශ්‍යයි මෙන්න මේ වගේ ඒවා. නිදහස් කාලය. නිදහස් කාලය කියන්නේ මොකද්ද? මිනිස්සුගේ නිදහස් කාලය. නිදහස් කාලය කියන්නේ මනුෂ ක්‍රියාකාරකම් නැති කාලය. දැන් මනුෂ ක්‍රියාකාරකම් කොහෙද තියෙන්නේ? මනුෂ ක්‍රියාකාරකම් ඔක්කොම තියෙන්නේ මනුෂ්‍යයාගේ වාචසික ක්‍රියා හා කාය ක්‍රියා මතයි. සමත භාවනාවක් කරන්න මූලික සුදුසුකම කායික ක්‍රියාත් වාචසික ක්‍රියාත් නවතින්න ඕනේ. කායික ක්‍රියා වාචික ක්‍රියා මනුෂ්‍යයාට උප්පත්තියෙන් ස්වභාවයෙන් නවතිනවා නින්ද ගියා. හැබැයි භාවනාවේ ප්‍රධානම සතුරා තීන මිද්‍යයයි. එහෙනම් නිදා ගන්න බැරි. දැන් මිනිස්සුෙකුට අමාරු දෙය තමයි නින්දක් නැතුව කායික ක්‍රියා හා වාචික ක්‍රියා නවත්තන එක. දැන් මෙන්න මේ පුරුද්ද සමත භාවනාවක් සඳහා අවශ්‍යයි. මොකද්ද පුරුද්ද? නින්ද යන්නේ නැතුව කායික ක්‍රියා හා වාචික ක්‍රියා නවත්වා යුතුයි. ඕක විතර අමාරු දෙයක් මනුස්සයාට වෙන්න නැහැ. පුළුවන් නම් ඔන්න ඕක ගන්න පුළුවන් නම් සමත භාවනා දියුණු කරගන්න. නින්දක් නැතුව කායික ක්‍රියායි වාචික ක්‍රියායි නවත්තන්න. මේක තමයි සමත භාවනාවේ මූලික පළවෙනි අදියර. දැන් මේ සඳහා එනම් ඉබේ පහට ගන්න බෑ. උපත්යෙන් මිනිසයන්ට මේ පිළිදීම නෑ. මේ පිළිදීම ලබා ගන්න පුහුණුවකින් ගන්න ඕන එක. පුහුණුවකින් ගන්න යනකොට මිනිසයාට සිදු වෙනවා මේ දේ කරන්න නම් ඉස්සෙල්ලා නිින්ද යන්නේ නැති ඉරියව්ව වාඩි වෙලා ඉඳ තෝරගන්න. නින්ද යන්නේ නැති ඉරියව්වක වාඩි වෙලා ඉන්න අඩු ගන්න ඉන්න යන්නේ නැතුව කය වාචික ක්‍රියාත් නැතුව කතා නොකර නින්ද යන්නේ නැතුව ඉඳගෙන ඉන්න පුළුවන් ක්‍රමයක් හොයා ගන්න ඕනේ අඩු ගන්න මිනිත්තු 30ක් වත්. නැමෙක මේකත් අමාරු වැඩ. මේක අමාරු. දැන් ළමයිකට එහෙම ওই දේ කරන්න කිව්වේ හැටි ළමයි නැගිටින අර කායික ක්‍රියා වාචික ක්‍රියා දුවනවා පනිනවා වැඩි හිටිය කරන්නේ බෑ.
බොරු කියන. ළමයි බොරු කියන්නේ නැහැ. මට ඉන්න බෑ සෙල්ලම් කරන්න ඕන කියලා යනවා. වැඩිහිටියෝ කියන්නේ බොරු. මගේ කොන්ද කැක්කුමයි. මට එක එක අමාරු තියෙනවා. මට ආතරයි කිස් ඇදිලා. මට ප්‍රෙෂර් වැඩි. ඔබ තමයි වැඩිහිටියෝ කියන්නේ. මොකක් කරන්න ගියාමද? තමන් මේ මනුස්සකමේ පුරුදු කරපු කායික ක්‍රියා වාචික ක්‍රියා නවත්තලා නිදා ගන්න නැතුව ඉන්න පුරුදු වෙන්නේ. ඔබ කරන්න ගියාම වැඩිහිටියෝ කියන තරමක් කියන්නේ බොරු. ළමයි ඇත්ත කියන. ඒකින්ද ළමයින්ට කවදා හරි භාවනාවක් දුණු කරන්න ලේසි. පෙන්ෂන් ගියාය තමයි. බොරුව වැඩි. එහෙම එතකොට ඒගොල්ලෝ භාවනා ප්‍රතිඵලත් බොරු කරනවා. අර විදිහටමයි බොරු. කොන්දේ අමාරුව කියලා බොරු කියනවා වගේමයි එලි වෙනුණා කියලා කියන බොරුවත්. ඥාන පහළ වුණා කියන බොරුවත්. ළමයි එහෙමම කියන්නේ. දැන් කොහොම හරි සමත භාවනාවේ සාමාන්‍ය ස්වરૂපය මොකද්ද කියලා හොයාගන්න වෙනවා. සමත භාවනාව දියුණු වෙනකොට මෙන්න මේවා අනිවාර්යෙන් වෙන්න ඕනේ. මේ අභිඥා ව්‍යාපාද සංකල්පීය කුසල් දෙක අනභිජ්ජා අව්‍යාපාද සංකල්පීය කුසල් දෙක අභිජ්ජා ව්‍යාපාද නිර්මාණය කරන්නේ අකුසල් මුල් තුන ලෝභ දේශ මොහ අනභිජ්ජා අව්‍යාපාද බිහි කරන්නේ කුසල් මුල් තුන අලෝභ අධේශ අමෝහ දැන් මේ අභිජ්ජා ව්‍යාපාද බිහි කරන්න පුළුවන් දොරටු අපිට හයක් තියෙනවා ඇහැට රූපයක් පේනකොටත් අභිජ්ජා ව්‍යාපාද බිහි වෙනවා. කනට ශබ්දයක් ඇහෙනකොටත් අභිජ්ජා ව්‍යාපාද බිහි වෙන්න පුළුවන්. එතකොට අභිජ්ජා ව්‍යාපාද බිහි වෙන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම අනභිජ්ජා ව්‍යාපාදත් බිහි කරගන්න පුළුවන්. ඒක දෙකම එකයි. නමුත් අපේ අවාසනාවකට වැඩියෙන් බිහි වෙන්නේ අභිජ්ජා ව්‍යාපාදකින් නරකයි. දැන් ඔය සමත භාවනාවකින් භාවනාවක් කරන්න අපි ඕන කෙනෙක් ලැහත් වෙන්නේ කොහොමද? හොඳ අර පහසු ඉරියව්වක වාඩි වෙනවා. එයාට ඉන්න පුළුවන් ඒක. වැඩි වෙලා රිදෙන්නේ නැතුව ඉන්න පුළුවන් ඒක. නැතුව වෙන ක්‍රමයක් නැහැ මේ. තමන්ගේ ශාරීරික ස්වરૂපය අනුව රිදෙන්නේ නැතුව ඉඳගෙන ඉන්න එතන ඇහැවා. ඔන්න භාවනාව පටන් ගන්න ওই විදිහට. ඔකට ඉතින් ආසන දිනනවා. බද්ද පරියංකය, ආර්ථ බද්ද පරියංකය, පද්මාසනය, එකේ ආසන වර්ග තියෙනවා. ඒව අත්‍යවශ්‍ය නැහැ. පුටු ආසනගෙන ඉඳගත්තත් ඒක ගැලපෙනවා. පුටු ආසන කියලා එකක් මේ ධර්මයේ නැහැ. බද්ධ පරියංකය කියලා එකක් තියෙනවා. තේරුණාද? ඒ වුණාට පුටුක වාඩි වුණක් කමන්නේ නැහැ. නිශ්චලව කය තියාගන්න පුළුවන්. එහෙම වාඩි වෙලා ඉස්සෙල්ලා ඇස් පියා ගන්නවා. මේ සමත භාවනාවේ ක්‍රමය. ඇස් පියා ගත්තම මොකද වෙන වාසිය? අභිඥා ව්‍යාපාද ඇති වෙන දොරටු හයක් තියෙනවා. ඇහැ වහපු හැටි ඒක දොරටුවක් වෙන්නේ. එහෙනම් අභිඥා ව්‍යාපාද අහක් කියන දොරටු දැන් තියෙන්නේ පහයි. ඇස් ඇරුවා. සමත භාවනාවක් කරන්ඩ සුදුසු තැන් තියෙන්නේ බුදුහාමුදුරුවෝ දෙනවා සුදුසු තැන් තුනක්. නැතුව මේ පේමන්ට් එකේ සමත භාවනා කරන්න බෑ කාට. ඒ වගේ ස්ටේෂන් එකේ කරන්න බෑ. ඒක දන්නේ නැති අය ඒ වැච්චන. මොකද සුදුසුකම් ස්ථාන තුන අරණ්‍ය රුක්ක මූල ශුන්‍යාගාර. මේ තැන් තුනේ තියෙන සුවිශේෂී භාවය මොකද්ද? ස්වභාවික සද්ද අඩු. ඇස් පියා ගන්නවා වගේ කාටවත් කන් පියා ගන්න බෑ. මේ කන කියන ඉන්ද්‍රිය හරහා සිත් පහළ වීම ඇහැ වගේ වහල නවත්තන්න බෑ. නමුත් එකම දෙයයි සත්වයේ මනුෂයාට කරන්න පුළුවන් සද්ද අඩු තැනකට යන්න පුළුවන්. මෙන්න මේ ලෝකයේ තියෙන සද්ද අඩු තැන තුන තමයි සද්ද අඩු ස්ථාන තුන තමයි අරඤ්‍ය රූප මූල ශුන්‍යාගාර. දැන් මේ වගේ තැනක් වුණත් වෙන්නේ ශුන්‍යාගාර ස්වરૂපයක් තියෙන. පන්සලේ වණමඩු අනිකයත් භාවනා කරනවා නම් ශුන්‍යාගාර. අනිකයා සද්ද කරනවා නම් මාළු කඩිය. ශුන්‍යාගාරයක්. ගොඩක් බණමඩු ධර්මශාලා මාළු කඩ. මොකද එච්චර VIP බෞද්ධයෝ ඉන්නේ කිල් ගන්න.
එහෙම VIP එකම වැඩි වෙන්න වැඩි වෙන්න වනමඩුව මලු මාළු කඩේ කතාව විතර ශුන්‍යාගාරෙන් අහක් වෙන බ්‍රහ්මචර්යාවට බාධායි කොහොම හරි වේවා එතකොට බුදුහාමුදුරුවෝ දෙන ස්ථාන තෝරගන්න ඕනේ සමත භාවනාවට එතන සද්ද අඩු වෙන තැනක වුණාම තියෙන වාසේ තමයි සද්දේ හරහා ඇති වෙන අභිඥා ව්‍යාපාද අඩු වෙන එහෙන කණින් හැදෙන සිතකින් අභිඥා ව්‍යාපාද අඩු තැනක් තෝරගන්න දැන් කයින් ඇති වෙන වේදනා ස්වરૂපය ශාරීරික වේදනා හැම විටම ව්‍යාපාද අකමැතිය. ඒකට සුදුසු කායික ඉරියව්වක් තෝරගන්නවා. රිදෙන්නේ නැති විදියකට ඉඳගන්න පුරුදු වෙන්න ඕනේ. ඕක කාලයක් පුරුදු වෙලා හරි කමන්නේ ඒක කරන්න. දැන් මෙන්න මේ තුන අහක් වුණාම දැන් ඇහෙන් එතකොට අභිජ්ජා ව්‍යාපාද හටගන්න ඇස් වහගෙන ශබ්ද අඩුවෙන් ඉඳ කණෙන් අභිජ්ජා ව්‍යාපාද හටගන්න ප්‍රමාණය අඩු වෙනවා. කය රිදෙන්නේ නැති විදිහට පුරුදු වුණොත් ඉඳ ගන්න බය භාගයක් හරි ඒ කායික ඉරියව්යෙන් අභිඥා ව්‍යාපාද අභිඥානං ඇති වෙන්නේ නැහැ කයක. ව්‍යාපාද අඩු වීම නැවතර වෙනවා. එතකොට ඉන්ද්‍රිය තුනකින් මේ අකුසල් ස්වરૂපය අකුසල් සංකල්පනා අඩු වෙනවා. මේ නහයයි දිවයි කියන එක මිනිස්යාගේ දුර්වල ඉන්ද්‍රිය. මේක එච්චර හිතන්න ඕනේ නැහැ. කටේ මොනව හරි නැත්නම් දිවේ ගැවුනේ නැත්නම් දිව හරහා අභිජ්ජා ව්‍යාපාද හටගන්නේ ගන්ධ සුවඳ කියන එක මනුස්සයාට ප්‍රබල ඉන්ද්‍රියක් නෙමෙයි නොසලකා හරින්න පුළුවන් ප්‍රබල ඉන්ද්‍රිය තියෙන්නේ ඇහැ කන කය දැන් කොහොම හරි අර ඉරියව්ට ගියේ ඉඳලා ඊගාවට දැන් එහෙනම් ප්‍රබලව වැඩ කරන්නේ මනෝ ඉන්ද්‍රිය මේ මනෝ ඉන්ද්‍රිය තුල කොච්චර හරි ඇති වෙන්නේ අභිජ්ජා ව්‍යාපාදමයි මතක් වෙන අරමුණු මෙන්න මේ මතක් වෙන අරමුණු සීමා කරලා මතක් වෙන අරමුණට වැඩිය ප්‍රබල අරමුණක් අපි හිතමු බුදුගුණ. බුදුගුණ කියන අරමුණ මනසෙන් හදන එකක්. ඇහැට වෙන එකකුත් නෙමෙයි කනට එන එකකුත් නෙමෙයි. හිතෙන් හදන එකක්. මනෝමය අරමුණ, මනෝමය නිමිත්ත. දැන් බුදුගුණ සිහි කරන. බුදුගුණ සිහි කරනකොට මුලින්ම සිදුවෙන්නේ බුදුගුණ සිහි කරත් මේක මේ විදිහමයි දෙවියන්ගේ ගුණ සිහි කරත් මේ විදිහමයි මෛත්‍රිය මෙනෙහි කරත් මේ විදිහමයි අසුභය මෙනෙහි කරත් මේ විදිහමයි මරණය මෙනෙහි කරත් මේ විදිහමයි ඔක්කොම සමත භාවනා එකම ක්‍රමය අර මනෝමය නිමිත්තෙන් මෙනෙහි කරනකොට මුලින්ම අර පංචේන්ද්‍රිය කියන්නේ ඇහැ කන නාසය දැන් ඒක සක්‍රියයි ඇහැ අක්‍රියයි කන සක්‍රීයයි කය සක්‍රීයයි දැන් මේ මෑනුත් අරමුණු එන්නේ නැති තත්ත්වයටපත් වෙනවා නැත්නම් වෙන විදිහට කියනවා නම් සමත භාවනාවේ පළවෙනි ප්‍රතිඵලය නිින්ද යනවා ඇහැ කන නාසය දිව කයට දැන් අපිට නිින්ද ගියොත් ඉන්ද්‍රිය හයම ප්‍රමිනින්ද යනවා අපේ manussත්ත්වය භාවනාව සාර්ථක වුණොත් සමත භාවනාව එතෙන්දී නින්ද ඉන්ද්‍රිය පහකට පංචේන්ද්‍රියකට නින්දේ தත්ත්වය උදා වුණා එක ඉන්ද්‍රියක් ඇහැරලා තියෙනවා ඒ ඉන්ද්‍රිය මනෝ ඉන්ද්‍රිය උන්නතෙන්ට ගියන්න වෙනවා ගියවුත් එතකොට අභිඥා ව්‍යාපාද හට ගන්නවා නම් හටගන්නේ මනෝ ඉන්ද්‍රිය හරහා පමණයි කය තේරෙන්න බෑ මෙතෙන් සද්ද තේරෙන්න බෑ තේරුණ ඇලින් ගැටින්නේ නැහැ මේ தത്വයට යන්න ඕන මෙන්න සමත භාවනාවේ ක්‍රමය ඒකනම් මනෝ ඉන්ද්‍රිය පුරුදු කරන මෙහෙම මනෝ ඉන්ද්‍රිය පුරුදු කරලා මනෝ ඉන්ද්‍රිය තබිඥා ව්‍යාපාද යටපත් වෙන තරමට අර භාවනා අරමුණු නැත්නම් මනෝ නිමිත්ත මෙනෙහි කිරීම මේක කරන්නේ නැතුව වෙන දෙයක් කරලා නෙමෙයි මේ මෙනෙහි කිරීම ප්‍රබල වුණොත් අන්නේ එතකොට ඇති වෙන සිතේ එකඟකම ඒ ඇති වෙනකොට පරාසයක් දෙනවා බුදුහාමුදුරුවෝ පංච නීවරණ යටපත් වෙලා ඇති වෙන ඕනම සිතේ එකඟකම බුදුහාමුදුරුවෝ නම් කරනවා සම්මා සමාධි දැන් ඔබ ලැබිලා තියෙද්ද නැද්ද ලැබුණා නම් හොඳයි
නමුත් මෙච්චර කල් භාවනා කරන්නේ නැති සමත භාවනා. දැන් එක එක්කෙනා කියන එළි දැකලා හරියන්නේ නැහැ. එළි දකින්නවා කියන්නේ සම්මා සමාධි නෙමෙයි. පා වෙනවා කියන්නේ සම්මා සමාධි නෙමෙයි. මෙන්න මේ ගුණ තියෙනවා. මේ ගුණ තියෙනවා. ඔන්න සම්මා සමාධි. එතකොට ඒ වගේ මට්ටමක් තියෙනවා නම් යාට ඇහෙන් එන අරමුණු නැහැ, කනෙන් අරමුණු වෙන්නේ නැහැ, කයෙන් අරමුණු වෙන්නේ නැහැ, පංචේන්ද්‍රියෙන් අරමුණු වෙන්නේ නැහැ. එයාගේ මනස ගත්තොත් කාමාවචරී මූලයි වෙන්නේ. එතන මනස සක්‍රිය වෙලා තියෙන්නේ මොහතකට හරි රූපාවචරේ. එහෙනම් කාමාවචරය කියන්නේ ඇහැ කන නාසය සක්‍රිය වෙච්ච තැන තියෙන මානසික தත්ත්වය. දැන් රූපාවචර මානසික தත්ත්වයකට එනවා. රූපාවචර මානසික தත්ත්වයක් එතකොට තියෙන චර්යාව බ්‍රහ්මචර්යාවමයි. ඔන්න බ්‍රහ්මචර්යාවේ ප්‍රායෝගික මනුෂ්‍යයාට යන්න පුළුවන් තැනක් නෙවෙයි. පුහුණුවෙන් යා යුතුයි. බොරු කරලා යන්න බෑ. හිතලා යන්න බෑ. ඉගෙනගෙන යන්න බෑ. සාකච්ඡා කරලා යන්න බෑ. විභාග පාස් වෙලා යන්න බෑ. සමත භාවනා පුහුණු කරලා යන්නේ. දැන් ඔතෙන්දී ලැබෙන ওই සමාධි මට්ටම් තුනක් ගැන. නීවරණ යටපත් වුණාම, නීවරණ යටපත් වුණාම ධ්‍යාන කියන්නේ නැහැ මේ කවුරුවත්. අධ්‍යාත්මික ගුරුවරු ආලාර ගාලාම ධ්‍යාන කිව්වේ නැහැ නීවරණයටපත් වුණා. බුදුහාමුදුරුවෝ නීවරණයටපත් වුණා නම් සමත භාවනාවෙන් ධ්‍යාන කියන්නේ නැහැ. තවත් ඒ භාවනාව බහුලීගත කරපුවම අර එකම නීවරණ යටපත් වෙච්චි එකම මානසික මට්ටමේ නැත්නම් අර මෙනෙහි කරන අරමුණේ මෙන්න මේ ධම්ම පහ විතරක් තියෙනවා නම් මේවා තියෙන්න ඕනේ. ඇහෙන් එන අරමුණක් නෑ දැන්. කනෙන් එන්න බෑ අරමුණු. දිවෙන් එන්න බෑ. නාසයෙන් එන්න බෑ. මේවෙන් එන්නේ නැතුව මනසෙන් මෙනෙහි කරන බුදු ගුණ තුල මිතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා ගුණ පහ විතරක් වෙන් වෙලා ඒ ගුණ පහ විතරක් තියෙනකොට ඒකට කියනවා පළවෙනි ධ්‍යාන. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා බුදු ගුණ මෙනෙහි කරලා පළවෙනි ධ්‍යානෙ ගන්න බෑ. නොදන්නේ උපාසකම් වල ගන්න. දැන් මොකද මේ සමත කමටහන් තිබුණාට 40න්ම ධ්‍යාන ලැබෙනවා කියලා ධර්මී නෑ. ධ්‍යාන ලැබෙන්න සුදුසු කමටහන් ටිකක් තියෙනවා නැති ඒවත්. දැන් බුදුහාමුදුරන්ට මේක ධ්‍යාන ඕනේ මන්. නීවරණයටපත් වුණාම ප්‍රමාණ. බුදුගුණ මෙනෙහි කරලා දැන් මෛත්‍රිය මෙනෙහි කරලා ධ්‍යාන ලැබෙනවට නෙමෙයි ධ්‍යාන වලට වැඩිය බුදුහාමුදුරන්ට වැදගත් වෙනවා සම්මා සමාධිය කියනවා මෛත්‍රී චේතෝ විමුක්තිය. චේතෝ විමුක්තිය කියන්නේ ධ්‍යාන. දැන් ගිහියෙකුට ගන්න පුළුවන් දෙයක්. ධ්‍යාන ගිහියෙකුට ගන්න පුළුවන් කියනවා නම් ගිහිකම අත්තරින්න නිසෙල්. දෙකෙන් එකක් තේරෙන්නේ නැහැ. දෙකක් බෑ. එක්ක ගැහණිය, එක්ක පිරිමිනි. මොකද දෙකන මැදි කප්පු ඉන්න බෑ මොන. තේරෙන්නේ? ධානය කියන මානසික தත්ත්වය આવොත් එයාට තව දුරටත් gider හොඳ වෙන්න බෑ. හැකිය ආරක්ෂාව හොඳ වෙන්න බෑ. මොකද මනුස්සකම හොඳ වෙන්න බෑ යා. මනුෂ්‍ය චර්යාව හොඳ වෙන්න බෑ. හොර දයන ලාභෙන්ට මනුෂ්‍ය චර්යාවමයි හොඳ. තේම සැබෑ දයන ලාභින් තාපසෙයි. තාපසෙ ඉන්නේ මිනිස්යන්ගෙන් ඈත් වෙනවා. ඒකින්ද මේ සමත භාවනා හරියට දිනුනු වුණොත් ඔය දැන් දේවල් දොරවල් ඉඩම් කඩම් යාන වාහන දූ දරුවෝගෙන් ඈත්කට යනවා. මේකත් දැනගෙන ඉන්න ඕනේ. මේක දැන නැතුව බොරු කරන්න බෑ කාටවත් ගන්න. මේක දෙකක් ගන්න බෑ. දේවල් දරවල් ඉඩම් ගණන් යාන වාහන දූ දරුවෝ රැකී ආරක්ෂා සමාජය හොඳ වෙලා ධ්‍යාන තියන්න බෑ. ඒ මේ ඔක්කොම මනුෂ්‍ය චර්යාව කියන ඒවා. බ්‍රහ්මචර්යාව එහෙම ඒවා නෑ. තේරෙනවද? එහෙනම් මෙතන පටලව ගන්න නැතුව යන්න ඕනේ බුදුහාමුදුරුවෝ හරි පාර කියලා දෙනවා. ගිහියට යන්න බලුවම් පාර ගියාද? සමත භාවනාවක් කරාය ගිහියට.
ඕනේ ප්‍රතිඵලය මොකද්ද? සම්මා සමාධි. නීවරණ යටපත් වෙන එක මේ දේ කරොත් ඒ ඕන සම්මත භාවනාවක් කරලා මේකට යන්න පුළුවන්. හැබැයි කවදාවත් ඔය ගුරුවරු කියා දෙන්නේ නැති භාවනාව බොරුවට කරලා වැඩක් නැහැ. දැන් මේ පින්වතුන් උනත් එහෙම කරන්නේ නැහැ. කවුරු හරි ගුරුවරේ කියා දීපු එකක් කරන්න. මෛත්‍රී භාවනාව උනත් කාගේ හරි පොතක හරි තියෙන දෙයක් කරන්න. ඒකට කමක් නැහැ. නමුත් මොකද්ද ප්‍රතිඵලය කියලා දැනගන්න. මෙන්න මේකයි ප්‍රතිඵලය. පංචේන්ද්‍රිය ඉස්සෙල්ලා පංචේන්ද්‍රියෙන් අභිජ්ජා ව්‍යාපාද ඇතිවීම නැත්නම් පංචේන්ද්‍රිය නිදි කරගන්නවා ඉස්සෙල්ලා. ඕක තමයි සමත භාවනා කරන්නේ. ඉතුරු වෙන එක ඉන්ද්‍රියක් ඉතුරු වෙනවා. මනෝ ඉන්ද්‍රිය. ඒ මනෝ ඉන්ද්‍රියෙන් අභිජ්ජා ව්‍යාපාද යටපත් වෙනවා. එතකොට මනෝ ඉන්ද්‍රිය තුල ඇති වෙන සංකල්පනා මොනවාද? අනභිජ්ජා ව්‍යාපාද. ඔන්නතන තියෙනවා සම්මා සමාධි. දැන් සම්මා සතිය කොහොමද ගන්න බෑ? ඇතර සමත භාවනාවලින් සම්මා සමාධිය ලැබෙනවා හරියට කරොත්. සම්මා සතිය නෑ සමත භාවනාව. මොකද හේතුව? සම්මා සති කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ සිහි කල්පනාව කයෙන් එන අරමුණක. දැන් සම්මා සති කියන එක විග්‍රහ වෙන්නේ ධර්මයේ ඔයගොල්ලන්ට පාඩම් තියෙන්නේ. සම්මා සතිය කියන්නේ සතර සතිපට්ඨාන. සම්මා සති කියන්නේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. එතකොට දැන් බුදුගුණ මෙනෙහි කරනකොට සිහි කල්පනාව කොහෙද තියෙන්නේ? කායානුපස්සනාවක නෙමෙයි. කායනුපස්සනාව කියන්නේ මේ කාය වේදනා චිත්ත ධම්ම කියන හතර තියෙන ඒ හතරෙන් එකක සිහිය තිබුණොත් සම්මා සති වෙනවා. එහෙම නැති කිසි තැනක සම්මා සති කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. දැන් ඕනම සංසාරගත සත්වයෙකුට මිනිසෙක් ගත්තොත් ඒ මිනිසයාට වේදනා චිත්ත ධම්ම ඇති වෙන දොරටු තියෙනවා හයක්. ඇහැට රූපයක් පේන හැම වෙලේකම ඒ පෙනෙන රූපයේ උඩ වේදනාවක් තියෙනවා, විඳීමක් තියෙනවා. විඳීමක් නැති පෙනීමක් නෑ අපිට. ඒ වගේම සිතක් නැති පෙනීමක් නෑ. ඇහෙන් ඇති වෙන සිතක් නැති තැනක පෙනීමක් නැහැ. ඇහැට පේනවා. ඕනම සිතක් තියෙනවා නම් සිතක් පහළ වුණොත් මේ සංසාරයේ කොහෙ හරි ඕන සතෙකුට සතෙකුට විතරයි සිතක් පහළ වෙන්නේ. සිතක් පහළ වුණොත් ඒ සිත තුළ ධම්ම හට ගන්න එක ධම්ම නියාමයක්. මේක කාටවත් වෙනස් කරන්න බෑ. ධම්ම කියන්නේ ධර්මයේ සිත තුළ හටගන්නේ දේවල්. එන ඇහැට රූපයක් පේනකොට පේන මොහොතේ තියෙනවා වේදනා, ඒකක් ධම්මයක්, ප්‍රකට ධම්මයක්. වේදනා චිත්ත ධම්ම. හැබැයි ඒක නම් කරන්නේ ධර්මයෙන් චක්කු වේදනා චිත්ත ධම්ම. මොකද ඒ වේදනා චිත්ත ධම්ම ඇහැට ගත්තේ මොකද්ද? කොහෙන්ද? ඇහේ. දැන් මේ බණ අහනකොට ඔයගොල්ලන්ට තියෙන්නේ මොකද්ද? සෝත වේදනා චිත්ත ධම්ම. මොකද එහෙම කියන්නේ? බණ ඇහිම සතුටක් නම් ඒ සතුට වේදනාවක්. වේදනා ස්වරූපයෙන් එන්නේ සුඛ වේදනාව. ඒ වේදනාව හටගන්නේ කණෙන් අහන බණ. එහෙනම් කනට පුළුවන් කණෙන් අරමුණක් එනකොට වේදනා චිත්ත ධම්ම හටගන්න. ඒකට කාය වේදනා චිත්ත ධම්ම කියන්නේ. මේකට කියන්නේ සෝත වේදනා චිත්ත ධම්මයි. කියනවා නම් කියන්නේ. දැන් ඊගාවට නාසයට ගඳ සුවඳක් දැනෙනකොට එතෙන්නුත් ඇති වෙනවා වේදනා චිත්ත ධම්ම. ඒක ගාන වේදනා චිත්ත ධම්මයි. එහෙනම් දිවට රසක් දැනෙනකොට එතනින්නුත් ඇති වෙනවා වේදනා චිත්ත ධම්ම. ඒකට ජීවහා වේදනා චිත්ත ධම්ම. එහෙනම් ඔයගොල්ලන්ට gedara මතක් වෙනවා මේ බණ අහනකොට ඒක මනෝ වේදනා චිත්ත ධම්මයි. දැන්
බෝධිසත්වයන්ට ආලාර කාලාම පෙන්වෙන නිවන උද්ධකාරාම පුත්‍ර පෙන්නපු නිවන තිබුණේ වඩන්න තියෙන්නේ මොනවද? සමත භාවනාව කියන්නේ මනෝ වේදනා චිත්ත ධම්ම වැඩිමයි. මනසින් එන අරමුණක වේදනා චිත්ත ධම්ම වඩන එකට කියනවා සමත භාවනාව. ඉතින් සමත භාවනාව කියන එක මනසෙන් හදාගත්තේ අරමුණක වේදනා චිත්ත ධම්ම වැඩි. ඕක ඉන්දියාවේ මිනිස්සුන්ට එදාට එදා හරි පුරුදු දෙයක්. පුරුදු නැත්නම් බෝධිසත්වයන්ට උගන්වන්නේ මනෝ වේදනා චිත්ත ධම්ම වඩලා තමයි ධ්‍යාන ලබන්නේ. මනෝ වේදනා චිත්ත ධම්ම ලබලා වඩලා තමයි සම්මා සමාධිය ලබාගන්නේ. නමුත් මනෝ වේදනා චිත්ත ධම්ම කොච්චර වැඩුවත් මරණකම් වැඩුවොත් ප්‍රතිඵලයේ මරණයෙන් පස්සේ රූපාවචර බ්‍රහ්මෝ අරූපාවචර බ්‍රහ්මෝ නිසා නිවන නෙවෙයි. ඔන්න මනෝ වේදනා චිත්ත ධම්ම වැඩිීමේ ප්‍රතිඵල නිවන නෙවෙයි. මොකද හේතුව එතන අඩුයි. මේ දේශනා කරන සූත්‍රයේ සම්මා සතිය නෑ. සිහිකල්පනාව තියෙන්නේ මනසෙන් හදපු අරමුණකයි මනෝ වේදනා චිත්ත ධම්මාදන කොට. බුදුහාමුදුරෝ නිවන් දකින මාර්ගය පෙන්වන්නේ ඔහොම නෙමෙයි. කයෙන් එන අරමුණකට අරමුණක් තෝරගෙන මේ කයෙන් එන අරමුණින් වේදනා චිත්ත ධම්ම වඩන්ඩ. ඔකට කියනවා කායානුපස්සනාව. මනසෙන් මෙනෙහි කරන එක තුල තියෙන්නේ මනෝ වේදනා චිත්ත ධම්ම. දැන් එදා හිටියේ තාපසයෝයි පැවිද්දෝයි ඔක්කොම දන්නවා නිවන් දකින්න ඕන නම් සතර අතිපට්ඨානෙ වඩන්න කියලා බුදුහාමුදුරුවෝ. ඉතින් ඒගොල්ලෝ දන්නවා සතර අතිපට්ඨානෙ. එහෙනම් මේ දේශනා කරන්නේ මොකද්ද? මනසෙන් එන අරමුණු මෙනෙහි කළා නිවනක් නැහැ කියන. කයෙන් එන අරමුණක වේදනා චිත්ත ධම්ම වැඩිම නිවන් මාර්ගය. එතකොට සම්මා සතිය තියෙනවා. කවුරු හරි කෙනෙක් මෙන්න මෙහෙම ඉන්නවා නම් වාසි දෙකක් තියෙනවා. ඒක වාසියක් තමයි. දැන් කාය වේදනා චිත්ත ධම්ම වඩන්නේ නැතුව මනෝ වේදනා චිත්ත ධම්ම වඩලා නැත්නම් සමත භාවනාවක් වඩලා සම්මා සමාධිය ලබාගෙන හිටියා නම් එයාට තියෙන්නේ ඒ සමාධියේ ගුණ එකමයි, ඉන්ද්‍රිය මාරු කරන එකයි. ඉන්ද්‍රිය කියන්නේ මනෝ ඉන්ද්‍රියෙන් එන අරමුණ හරව ගන්න ඕනේ. ආ කාය ඉන්ද්‍රියෙන් එන අරමුණ. අන්න එතකොට මේ මෙතන බුදුහාමුදුරුවෝ පෙන්නන ධම්මපද හතරම යට එනවා. එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ කායන ක්‍රමයක්. දැන් ඔයගොල්ලෝ වගේ අයට ඒ කායන ක්‍රමයේ දේශී ගියන්. ඒ කායන ක්‍රමය මොකද්ද? දැනටම බණ අහනකොට, ඒ වගේම මං කිව්වා මනුස්සත්වයේ තුල හොඳින් ජීවත් වෙනකොට, අර මංගල කරුණු එක්ක ජීවිතය ගෙවනකොට ජීවිතයට හුරු වෙලා තියෙනවා අනබිඥා අව්‍යාපාද කියන මේ ධම්මපද දෙක. එහෙම හුරු වෙච්ච අය බුදුහාමුදුරුවෝ පෙන්වන ආකාරයට අර අටසිල් සමාදන් වෙලා අටසිල් රැකගෙන බ්‍රහ්මචර්යාව රකිමින් යෙදෙදි නෙවෙයි බ්‍රහ්මචර්යාව රකින්න ඕන පන්සලේ සිල් ගත්ත දවසේ. බ්‍රහ්මචර්යාව රැකගෙන අටසිල් පද රැකගෙන ඒකායන ක්‍රමයක් අනුගමනය කරලා මුලින් සම්මා සතිය අරගෙන ඊළඟට ඒක බහුලී ඒ කමඨහනකින් සම්මා සතිය අරගෙන ඒ කමඨහන බහුලීගත කිරීමෙන් සම්මා සමාධිය ලැබුවොත් එයාටත් සම්පූර්ණ වෙනවා මේ හතර. මේ ක්‍රමයට කියනවා සතිපට්ඨාන භාවනා කියලා. එතකොට කමඨහන කායේන්ද්‍රියකින් එන කමඨහනක් වෙන්න ඕනේ. මනෝඉන්ද්‍රියෙන් එන එකක් වෙන්න බෑ. දැන් ඒක නිසා වෙන ඔය මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන කායනුපස්සනාවේ තියෙනවා කමඨහන් 14. ওই 14 කාය වේදනා චිත්ත ධම්ම වැඩෙන කමඨහන්. ඒකායන මාර්ගය. ඒකායන මාර්ගය කියන්නේ මෙතන නිවන් දකින්න ඒකායන මාර්ගය. කියන්නේ සම්මා සතිය ලැබෙනවා මේක පුහුණු වීමෙන්.
දියුණු වීමෙන් සම්මා සමාධියක් ලැබෙනවා. දැන් සම්මා සමාධිය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අය ධ්‍යාන ලබන්නේ නැතුව නිවන් දකින්න බෑ කියලා තර්ක කරනවා. තේරුම් ගන්න. මොකද ධ්‍යාන කියන්නේ මොනවද කියලා දන්නේ නැහැ. සමාධිය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. තර්ක කරන්න විතර ඉගෙන ගන්න දෙනා මනුස්සකම. තේරුණා. ඉතින් තර්ක කරන්න මනුස්සකම ඉගෙන ගත්තම බලු නැට්ටටත් තර්ක කරනවා. එහෙනම් මනුස්සයාට බල්ලගේ නට්ටුවත් පේන්න බෑ. තර්කකාර. මොකද පේන්න බෑනේ. දැන් හදනවා ක්‍රම මේක රවුම් වුණේ මේ හේතුවෙන්. තේරුණා. ඉතින් ඔකට විරුද්ධව කිව්ව කවුරු හරි හන්ඩොයි. ඔව්. දැන් බලු නට්ටට රණ්ඩු වෙනවද බල්ලෙක්වත්? රණ්ඩු වෙනව නම් රණ්ඩු වෙන්නේ මිනිස්සෙක්මයි. තේරුණා. මොකද ඒගොල්ලෝ සම්මා සමාධිය අත්තරකින් ගන්න යනවා. සම්මා සමාධිය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති. ඒව හරියන්නේ නැහැ මිත. බුදුහාමුදුරුවෝ දෙන ක්‍රමය මිස කාටවත් මේක සංශෝධනය කරන්න බෑ. දැන් ඒකායන ක්‍රමයෙන් මේ විදිහට යන්න පුළුවන්. එහෙනම් දැන් සම්මා සතිය කියන්නේ මොකද්ද? සම්මා සතිය ලැබෙන්නේ කොහෙන්ද? කයෙන් එන අරමුණක වේදනා, චිත්ත, ධම්ම ඔය කයෙන් එන අරමුණ වුණත් කමක් නැහැ. කයෙන් එන අරමුණ වුණත් කමක් නැහැ. ඒකේ සතිය තියෙනවා නම් සම්මා සතිය. ඒ කයෙන් එන අරමුණේ වේදනා ස්වરૂපයේ සීකල්පනාව තියෙනවා නම් සම්මා සතිය. ඒ කයෙන් එන අරමුණේ සිතේ ස්වરૂපයේ සීකල්පනාවට අහු වෙනවා නම් සම්මා සතිය. ඒ කයෙන් එන අරමුණේ සිත තුල ඊට වැඩිය විනිවිද භාවනාව දිනු වෙනකොට වෙන එක සිත තුල හට ගන්න ධම්ම සිත තුල හට ගන්න ධම්මවල ප්‍රධාන ධම්ම තමයි පංච නීවරණ. අහු වෙන ධම්මයේ සීකල්පනාවට පංච නීවරණ. මේ පංච නීවරණ එකක් හරි හඳුන ගන්නවා නම් එතනක් තියෙන ධම්මානුපස්සන. හැබැයි ඒක ධම්මානුපස්සනාව වෙන්නේ කයෙන් එන අරමුණක විය යුතුයි. මනසෙන් එන අරමුණක නොවිය යුතුයි. කනෙන් එන අරමුණක නොවිය යුතුයි. දිවෙන් එන අරමුණක නොවිය යුතුයි. තේරුණාද? මේක නොදන්න අය ධර්මයේ පැටලෙනවා. හුඟක් අය පැටලලා තියෙන්නේ මෙතන. දැන් අපි කියා දුන්නා එතකොට මේ කියපු අංග ටික මොනවද? දැන් බලන්න ආයෙ බෙලගස්සලා මේ ධම්මපද සූත්‍රයේදී තියෙන අංග ධම්මපද හතරක් කියනෝනේ. අනවිද්‍යා, අව්‍යාපාද, සම්මා සති, සම්මා සමාධි. මේ සම්මා සති කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ හත්වෙනි අංගයයි. සම්මා සමාධි කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අටවෙනි අංගයයි. වැඩිත් අංගයක් මේ සම්මා සමාධි. අනවිද්‍යා අව්‍යාපාද කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දෙවෙනි අංගය. සම්මා සංකප්පවල තියෙන අන්තර්ගතයයි මේ. අපි අහලා තියෙන්නේ සම්මා සංකප්ප කියලා අපි ලියන්න පුරුදුනේ කියන්න පුරුදු වෙලා තියෙන්නේ. ලකුණු හම්බෙලා තියෙන්නේ මොනවා ලියලා? අනවිද්‍යා අව්‍යාපාද කිව්වට විභාග කොමසාරි ලකුණු දෙන්නේ නැහැ. මොකද හේතුව කොමසාරි දන්නේ වෙන එක. තේරුණාද? එයා දන්න විදිහට ලකුණු දෙන්න ඕනේ. සම්මා සංකප්ප වල ඔයගොල්ලන්ට ලකුණු හම්බුනේ මේකටයි. නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංස. ඔය තුන වෙනුවට තමයි ඔය තුනෙන් දෙකක් දැන් නෙක්ඛම්ම, අව්‍යාපාද, අවිහිංස. අව්‍යාපාද කියන එක තියෙනවා මෙතන මේ ධම්මපද සූත්‍රයේ දෙවෙනි ධම්මපදයේ. එතකොට නෙක්ඛම්ම, අවිහිංස කියන දෙක එකතු වුණාම තමයි අනවිද්‍යා කියන්නේ. තේරුණාද? එහෙනම් ඒකට විරුද්ධ එක තමයි අවිද්‍යා. අවිද්‍යා නැති තැන දැන් මෙහෙම හිතන්න. දැන් මම ඊයේ ගියා දුන්නා. දැන් ප්‍රේමය කියන එක අවිද්‍යාවල ගුණයක්. මාතෘ ප්‍රේමය, පීතෘ ප්‍රේමය, නැත්නම් පුත්‍ර ප්‍රේමය. දැන් අම්මා කෙනෙක් බැරි වෙලා හරි බැරි වෙලා කියන්නේ මේක අමාරු වැඩක්.
මේ හතර ගත්තොත් එයාගේ පුතෙක් ඉන්නවා. දැන් පුතෙක් ඉන්නවා. එතකොට පුතාට තියෙන්නේ ලැදියාව ධර්මයේ හඳුනගන්න මොකද? ප්‍රේමය. ප්‍රේමයට වැටෙන ධර්මයේ මොකද්ද? අවිජ්ජා. තේරුණාද? ඒ අම්මා සතිපට්ඨාන භාවනාවක් වඩලා මේ ගුණ හතර ගන්නවා. තේරුණාද? ඒ අම්මා ගන්නවා. එතකොට මේ ගුණ හතර ගත්තොත් වෙන්නේ මොනවද? ළඟ ඇති වෙන්න ඕනේ අනවිජ්ජා, අව්‍යාපාද, ඒ වගේම සම්මා සති, සම්මා සමාධි. අර පුත්‍ර ප්‍රේමයට මොනව වෙයිද? කල්පනා කරලා පුළුවන් නම් කියන්න මොකද වෙන්නේ කියලා. දැන් ප්‍රේමය හටගන්නේ අකුසල් මුල් වලින්. එහෙම දරුවෙකුට ප්‍රේම දරුව ඉන්න අම්මා කෙනෙක් හෝ තාත්තා කෙනෙක් භවනා කරනවා. මේ කියන සතිපට්ඨානය වඩලා මේ ಗುಣ ටික ගන්නවා. එතකොට ආර්ය වෙනවනේ මෙයා. තේරෙනවනේ? දැන් ආර්ය පුජ්‍යලයන්ට දරුවෝ නැද්ද? වර්තමානයේ නානේ දරුවෝ බේන්න බෑ. ආර්ය වුණා සෝවාන් වුණා දරුවෝ බේන්න බෑ. එහෙමයි වර්තමාන සමාජය. නැත්ත දේ මොකද්ද? සත්‍ය මොකද්ද? ඔය කියන එක දැත්ත? සෝවාන් වෙලා හිටියා අවුරුදු 7න් සෝවාන් වුණා කියලා අපි අහලා තියෙනවා. මොකද බුදුහාමුදුරුවෝම දේශනා කරලා තියෙනවා ඕනතරම් ත්‍රිපිටකයේ සාප්පේ තියෙනවා විසාකාව. විසාකාවට දරුවෝ හිටියේ නැද්ද? ඉඳලා නැද්ද? ඉඳලාද තියෙන්නේ? අපි දන්න කතාවෙන් මොකද ඉඳලා තියෙනවා කියලයි අපි අපේ බණ පොත් වලින් අපි ඉගෙන ගන්න තියෙන්නේ. ඒක බොරුවක් වෙන්න බෑ. තේරුණානේ? ඒක ඇත්ත. දැන් නම් එතකොට මොකද්ද මේ ඇත්තටම දැන් ඒ අයට මොකක්ද අර දරුවෝ කරේ යති වෙන්නේ? දැන් සෝවාන් වුණාට අභිඥා කියන එක අඩු වෙයිද? නැහැ, අභිඥා නැති වෙයිද සෝවාන්? නැහැ. මේ ධර්මයේ අභිඥා ව්‍යාපාද දෙක නැති වෙන්නේ අනාගාමී වුණා. තේරුණාද? ඒ කියන්නේ අභිඥා ව්‍යාපාද දෙක තියෙන්න පුළුවන් අනාගාමී වෙනකම්. රහතන් වහන්සේගේ සම්පූර්ණ නැති. තේරුණාද? නමුත් මෙහෙම දෙයක් තියෙනවා ධර්මයේ. එතකොට ඒ වුණත් එහෙනම් අනාගාමී වෙලා බැරිලා හරි දැන් මේක අහලා එක්කෙනෙක් දෙන්නෙක් හරි මාත් අනාගාමී මටත් දැන් දරුවෝ හිටියත් එකයි නැතත් එකයි කියලා හිතලා ඒ වගේ නිකන් සංකල්පන ඇති වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ මේකේ. ඒවා නිකන් තමන්ගේ රඟපෑම. තේරුණා නේද? දැන් අපි තමු අනාගාමී වුණා කවුරු හරි එයාගේ දරුවෙක් හිටියා. එතකොට තිබුණේ දරුවාට අනාගාමී වෙන්න පෙර මොනවද තියෙන්න ඕනේ? ප්‍රේමය, අභිජ්ජා. අනාගාමී වුණාම මොකද වෙන්නේ? දරුවා නැති වෙයිද? මොකද වෙන්නේ? මෙන්න මේවා තමයි හොයන්න ඕනේ. නැත්නම් අර බොරුකාරයන්ට රැවටෙනවා සමාජෙ. අද තියෙන රංගපෑම් ධර්මයේ. තේන්න මෙතන වෙන්නේ ඔය මං කිව්වනේ දර ප්‍රේමය කියන එක අකුසලයක් වර්තමානයේ. නමුත් ඒක කුසලයකට උදව් වෙනවා කියලා අනාගතේ. ඔන්න ඔය ටික ඔය ප්‍රේමයට අයිති ඔක්කොම ටික අර අභිඥා ස්වરૂපය අහක් කරනවා මේකෙන් ටික ටික ආර්ය පුජ්‍යලයාගේ. ඒ ටික හැරෙන්නේ එතකොට අනභිඥාවල. තේරුණාද? අනවිඥාවල අන්තර්ගතය මොකද්ද කියලා හෙව්වොත් ධර්මයේ අනවිඥාවල තියෙන්නේ මොනවද? පුජ්‍යලී කෙරෙහි අනවිඥා ගුණය ආවොත් ඒකට තමයි ධර්මයේ කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන සතර බ්‍රහ්මිය. තේරුණාද? එහෙනම් දැන් අර දරුවෙක් ඉන්න අම්මගෙන් අනාගාමී වුණත් දරුවා බේන්න බැරි වෙයිද? බ්‍රහ්ම ගුණෙයිද? දැන් බුදුහාමුදුරුවෝ දෙමහපියෝ හඳුන්වන්නේ මොන ගෞරව නාමයකින් හඳුන්වනවා? අහලා තියෙන ගාතාවක් තියෙනවා, බ්‍රහ්මාති මාතා පිතරෝ. තේරුණා?
බ්‍රහ්ම කියන අයක තියෙන්නේ අනභිජ්ජා ව්‍යාපාද විතරයි. ඒ එතන තියෙන්නේ මොනවද? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. ඔය අනභිජ්ජා ව්‍යාපාද වල තමයි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සංකල්පනා තියෙන්නේ. තේරුණාද? එතකොට අම්මා කෙනෙක් මේ තත්වයට ආවෝ දරුවා එපා වෙන්න බෑ. දරුවා ගැන කලකිරෙන්න බෑ. මොකද්ද වෙන්න ඕනේ? බ්‍රහ්ම ගුණෙන්න ඕනේ දරුවාට. දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ මොනවද? බ්‍රහ්ම ගුණ නෙමෙයි දරුවාට. මනුස්ස ගුණ. එහෙනම් මනුස්ස ගුණ තියෙනකොට දරුවන්ට කොහොමද? එතකොට තියෙන්නේ මනුස්ස චර්යාවෙන් ඇති වෙන්නේ අපේ දරුවා දොස්තර කෙනෙක් වෙන්න ඕනේ. නේද? දොස්තරලා ඉන්නේ මනුස්ස ලෝකේ විතරයි. අපේ දරුවා හොඳ සල්ලිකාරයෙක් වෙන්න ඕනේ. අපේ දරුවා හැදිච්ච කෙනෙක් වෙන්න ඕනේ. දැන් හැදිච්ච කමක් මනුස්ස නැහැ. හැදිච්ච මනුස්සෙත් ඉන්නවනේ. තේරුණනේ? දැන් බ්‍රහ්මයන්ගේ හැදිච්ච බ්‍රහ්මයෝ නැහැ හැදිච්ච බ්‍රහ්මයෝ කියලා දෙකක් නැහැ. උගත් බ්‍රහ්මිය නූගත් බ්‍රහ්මිය කියලා දැන් බෙදයක් නැහැ. තේරුණනේ? එතකොට ඔන්න ඔය ගුණ අම්මට එන්න ඕනේ. මේ කියන ධම්මතා හතර ටික ටික වැඩුණු. තේරුණනේ? ඒ කියන්නේ ඇත්තටම අර ප්‍රේමයෙන් ආපු ඔක්කොම ටික හැරෙනවා එන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා වලට. ඒ වුණාට මම මේ ටික කියා දෙන්න ගියේ වර්තමානයේ හුඟක් අය සෝවාන් වෙලා නිවන් දැකලා පළවෙනි ප්‍රතිඵලය මොකද්ද? දික්කසාද වෙන එක. ඕක වෙන්න බෑ. තේරුණනේ? ඕක වෙන්න බෑ. ඊට මෙහා වෙන්න පුළුවන්. මනුස්ස චර්යාව තුළ වෙන්න පුළුවන් ඒක. දේව චර්යාව තුළත් වෙන්න බෑ ඒක. තේරුණනේ? දැන් කියන්නේ ಗುಣ කියලානේ. එහෙම වෙම වෙන්න බෑ. ඒ කලකිරෙන්න බෑ. කලකිරුණොත් තියෙන්නේ මොකද්ද? ව්‍යාපාද. තේරුණාද? ව්‍යාපාදයේ නැති කිරීම තමයි මේකෙන් කරන්නේ. ඉතින් ඒකෙන් ඉඳන් මෙතන ධර්මානුකූලව බුදුහාමුදුරන්ගේ පණිවිඩය හරියට ඉගෙන ගන්න මහන්සි වෙන්න නැත්නම් ලෝකයාට බොරු කරන අයට රැවටෙන්න වෙනවාමයි. තේරුණාද? මොකද්ද මේ ධර්ම වැඩිමෙන් එන ಗುಣ මොනවද කියලා දැනගන්න ඕනේ. එහෙම ಗುಣ දැනගත්තොත් තමන්ට බොහොම සරලයි ඉස්සරහට යන්නේ. තේරුණානේ? නමුත් අර වගේ දේවල් දැන් ඕන කෙනෙකුට මෙහෙම පුළුවන්. සෝ කැමැත්තෙන් ධර්මයේ තියෙනවා. දැන් ඕන කෙනෙකුට දරුවේ අම්මට පුළුවන් දරුවාටත් කියලා අදිශීලයක් රකින්න. ඒක ධර්මානුකූලව කිසිවටක් දන්නේ නැහැ. එතකොට මම දරුවෝ එපා වෙන්න බෑ කියන එකයි මම මේ කියන්නේ. දරුවෝ ගැන කලකිරෙන්න බෑ. දෙමව්පියෝ ගැන කලකිරෙන්න බෑ. මේ ධර්මයේ දියුණු වෙනවා නම්. තේරුණා නේද? නමුත් අදිශීලයන් රකින්න ඕන කෙනෙකුට සුහදව මේකෙන් අහක් වෙන්න පුළුවන්. ඒක කිසි වැරද්දක් නෑ ධර්මයේ. දැන් වර්තමානයේ කරන්නේ එහෙම ඒවා නෙමෙයි. ඕන තරම් බලන්න මේ ඕස්ට්‍රේලියාවේම උපාසකම්මලම දාලා තියෙන YouTube වල තියෙන කතා බැලුවම ඒගොල්ලන්ට ලැබිච්ච ඵලිය මොකද්ද කියලා හිතනවා. සංසාරේ කලකිරිල්ලද? තමන් ගැන කලකිරිල්ලද කියලා හිතන්නේ. තේරෙනවද? මොකද මෙහෙම වෙන්නේ ධර්මයේ දන්නේ. එහෙම වෙන්න බෑ මිතන. ඒ ගැන හිතන්න මම මේක තව ටිකක් විස්තර කරන්න උදව් වෙන්න දෙයක් කියන්නම්. එහෙනම් මේ අංග හතර ගත්තොත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ප්‍රධාන අංග තුනක් මොනවද? සම්මා සංකප්ප, සම්මා සති, සම්මා සමාධි. එතකොට බුද්ධ ඥානය මේ කෙටි කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණයෙන් වැඩෙනවලු මේ ගුණ තුන තියෙනවා නම් මෙතන තියෙන දිට්ඨිය සම්මා දිට්ඨිය වෙනවාම කියන. තේරුණාද? ඒ කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩිලා සම්පූර්ණ වෙනවලු මේ හතර මේ සම්මා සංකප්ප, සම්මා සති, සම්මා සමාධි තියෙනවා. තේරුණාද? කවදාවත් මේ සම්මා දැන් අනභිඥා අව්‍යාපාද කියන සම්මා සංකප්ප ඇති වෙන්න බෑ. සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා වාචා ආජීව නැති මොහොතක. ඒ තියෙනවා වැඩිලා තියෙනවා. තේරුණානේ? සම්මා සමාධිය කවදාවත් ලැබෙන්න බෑ සම්මා වායාමයෙන් නැතු. තනියෙන් ලැබෙන්නේ සම්මා වායාමයේ දියුණු වීමේ ප්‍රතිඵලයක් විදිහට සම්මා සමාධිය ලැබෙනවා.
එහෙනම් සම්මා සමාධිය තියෙනවා කියන්නේ සම්මා වායාමයේ තියෙනවා. තේරුණානේ? එතකොට මේ විදිහට බැලුවම මේ බුදුහාමුදුරු ලඝු කරන්නේ සාරාංශ කරන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන වැඩලා සම්පූර්ණ වෙන්න හුඟක් ඥාති හොයන්න එපාලු. මෙන්න මේ අංග තුන වැඩුණොත් එතන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩිලා කියලා. වෙනත් විදිහකට දේශනා කරන්නේ මේක මේ ආර්ය වංශය. මේ අංග තුන තියෙනවනම් මේ කරුණ හතර තියෙන අංග තුනකයි එතන තියෙන ආර්ය වංශය. මේක තමයි මේ සූත්‍රයේ තියෙන ප්‍රබලම සාධකය. ඉගෙන ගන්න ඕනේ සාධකය. අපිට එහෙනම් දැනට තියෙනවා මනුෂ්‍යකමෙන් ලබාගෙන මනුෂ්‍ය චර්යාවෙන් අංග දෙකක්. ඔක දැන් පෝෂණය කරගන්න ඕනේ. අර සම්මා සති සම්මා සමාධි කියන දෙක ලබා ගන්න. මේකට ක්‍රම දෙකක් භාවිත කර හැකියි. එකක් සම්මා සමාධිය ලබා ගත්ත හැකි සමත භාවනාවක් වඩලා. එතකොට සම්මා සති ලැබෙන්නේ කොච්චර වෙලාවද? ධ්‍යාන ලැබුවා සම්මා සති ලැබෙන්නේ. තව විදිහක් තමයි ගිහියටත් පුළුවන් මේක පැවිද්දටත් පුළුවන්. මේ සතිපට්ඨාන කමඨහනක් වැඩුවොත් සම්මා සති මුලින් ලැබෙනවා. භාවනාව බහුලීගත වීමෙන් පුරුදු වීමෙන් සම්මා සමාධි ලැබෙනවා. ආන්නේ ක්‍රමය නිවන් දකින්න ඒකයි මේ ක්‍රමය. එතකොට සමත භාවනාවෙන් ලොකු දෙයක් කරලා දෙන. ඒකත් නිවන් මාර්ගයමයි. දැන් මෙන්න මේ ක්‍රම දෙකෙන් කොයිකට භාවිත කරන්නේ? දැන් අපි හෙට ඉඳලා තියෙන වැඩසටහනෙන් නම් භාවිත කරන්නේ සමත ක්‍රමය නෙමෙයි. ඔය දෙවෙනි ක්‍රමය. ඉස්සෙල්ලා සම්මා සතිය ලබා ගන්න විදිය. ඒක පුරුදු වෙලා ඒක බහුලීගත වීමෙන් සම්මා සමාධිය ලැබුණොත් අනිවාර්යයෙන්ම එතනින් අර අනික් අංග දෙක දැනටත් තියෙනවනේ. එහෙනම් එතෙන් දිත්තේ වහනා කරනකොට තියෙන්නේ. මොකද්ද අනවිජ්ජා අව්‍යාපා. මේ කාරණෙන් එතකොට මේ ගමන සම්පූර්ණ වෙන්න ඕනේ මොහොතකට. දැන් ඕක එකපාරට ගන්න බැරි වෙන එක ඇත්ත. පුහුණු වීමේ මේ දැක්ම තුළ ඉදිරියට යන්න තමයි මේ බණ අහන්නේ. දැන් තව දෙයක් මම පැහැදිලි කරනවා. මේ සංසාරගත මිනිස්යාට සියලුම සත්වයන්ට ඔයගොල්ලන්ටත් එක්ක පොත් දෙකක් තියෙනවා. කවුරුත් මේ පොත් දෙකේ එක පොතකට විතරයි කැමති. පොත් දෙක තමයි පින් පොත හා පව් පොත. කවුරුත් කැමති පින් පොත පුරවන්නේ. පින් පොත ගැන කියනවා. නමුත් කාගේ කොයි මිනිස්යාගේ ලොකු පොත පව් පොත. පව් පොත ගැන කතා කරන්න කවුරුවක් කැමති නැහැ. මේ වාඩි වෙලා ඉන්නේ අපි හැමගේම ලොකු පොත පව් පොතයි. පොඩි පොත පින් පොතයි. මේ පොත් දෙක ලියන්නේ කවුද? මේ පොත් දෙක ලියන්නේ පින් පොත ලියන්නේ ධම්මපද සූත්‍රයේ තියෙන මුල් ධම්මපද දෙකයි. මොනවද? අනවිඥා අව්‍යාපාද. ඔන්න පින් පොතේ පෑන් දෙක. කතෘ දෙන්න. කතෘවරු. පින් පොත ලියන්නේ කවුද? අනවිඥා අව්‍යාපාද. එහෙනම් පව් පොත ලියන්නේ කවුද? අවිඥා ව්‍යාපාදයි. ලොකු පොත පව් පොතයි. පරිච්ඡේද වලින් පව් පොතේ පරිච්ඡේද 14ක් තියෙනවා. පින් පොතේ පරිච්ඡේද 2යි. පරිච්ඡේද ගණන් බැලුවත් පව් පොතේ පරිච්ඡේද 14ක් තියෙනවා. ඒ කියන්නේ අවිඥා ව්‍යාපාද ලියන පොතේ පව් පොතේ පරිච්ඡේද 14යි. ඒ පරිච්ඡේද 14 තමයි සතර අපායයි. දෙමන් පහුපතේ තියෙන පරිච්ඡේද 14 ලියවෙලා තියෙන්නේ මොකද්ද? සතර අපායේ තොරතුරු අපි. සතර අපායේ තොරතුරු කියන්නේ සතර අපායේ උපදින්න පෙරුම් පුරපු වාර්තාව තියෙනවා. නමුත් පෙරුම් පුරන්නේ නිවන් දකින්න. සැබෑ පොතේ ලියවෙන්නේ පහුපතේ ලියවෙන්නේ. මෙලක් ඒක. තේරුණානේ? ඇයි ධර්මයේ දන්නේ නැත්තේ? එතකොට දැන් ওই පව් පොතයි පින් පොතත් පරිච්ඡේද දෙක තියෙන්නේ manussත්ය හා දේවත්වය. ලියන්නේ කවුද? අනවිඥා අව්‍යාපාද. පව් පොත ලියන්නේ අවිඥා ව්‍යාපාදයි. මේක ලියන්න කවුරුවක් කියන්න ඕනේ නැහැ.
එහෙන් එන අරමුණේ අවිද්‍යාව තග්ගාල අකුරක් කරලිය. දැන් ඒක කවුරුවක් කරන ඒවා නෙවෙයි. ඉබේ වෙන ඒවා. ඔටෝ වෙන. මේ රෙකෝඩ් එක තියෙනවා අපි. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මයේ බලන්න. නිවන් දකින්න ක්‍රමය කියනවා සීල සමාධි ප්‍රඥා. ආරෂ්ඨාංග මාර්ගයේ වැඩෙනවා කියන්නේ සීල සමාධි ප්‍රඥා. ආමිෂයක මෙච්චර ලොකු ගනුදෙනුවන්නේ නැහැ නිවනි. තේන නිවන් දැකීමයි ආමිෂය අතර සම්බන්ධයක් එච්චර නැහැ. ශික්ෂා තුනේ නැහැ ආමිෂය. තේනවනේ ආමිෂය කරන්න එපා කියන්නේ මනුස්සත්වයේ ආරක්ෂා කරගන්න එකම පිහිට ආමිෂයයි. ඒකත් දැනගෙන ඉන්න ඕනේ. නමුත් මේ පිම්පතයි පව්පතයි අතර සම්බන්ධය මොකද්ද කියලා බලමු. දැන් කවුරුහරි ආමිෂ පින්කම් කරනකොට වැඩියෙන් ලියවෙන්නේ මොන පොතද? වැඩිය ආමිෂ පින්කම් කරනකොට පිම්පතයි. දැන් ඔයගොල්ලන්ගේ අත් අකුරෙන් ලියුවේ පිම්පතකුත් ඇති. ඒකෙන් ලියලා තියෙන්නේ ඔය ටික තමයි. හැබැයි ආමිෂ පින්කම් කරත් මොන දේ කරත් ඕන තැනකදී ආමිෂ පින්කමදී පව්පොතේ පිටු ගානක් පිරෙන. ඒ පව්පොතේ ලියවෙන්නේ හැබැයි සතර අපායේ උප්පත්ති ඒවා නෙවෙයි ඒ පිටු. විපාක දෙන්න පුළුවන්. දැන් දානයක් දෙන්න ගිහිල්ලා පින්පොතේත් ලියවෙනවා පව්පොතේත් ලියවෙනවා බොහොම සරලයි. දැන් මෙහෙ වුණත් ඒක වෙනවා. දැන් දානේ දෙන්න යනවා රාංගික දානයක්. ඒ කියන්නේ ඉහළම දානයක් නේද? අටමහගතල් වලින් එක. දැන් ඉතින් ඒකට ලැහැත් වෙන වතාවක් ගන්න ඒකට සූදානම් වෙන්නේ ඒකට කටයුතු කිරීම දානය සකස් කිරීම අඩු ගන්න දානයට උයන්නේ මේවා කියලා කතා කරනකොටත් ලියවෙන්නේ පින්පොතමයි. කිසිම ගැටලුවක් නැහැ. එහෙමයි. ඔය නිකන් ඉන්නේ නැහැ නේද? දැන් දානි අරහා තව මාකටින් තියෙනවා. එහෙමයි. එහෙමමත් තියෙනවා. ඉතින් මේ මිනිස්සුනේ මාකටින් නැත්නම් මනුෂකම නැහැ නේද? බ්‍රහ්මචර්යාව නෙමෙයි ඉන්නේ මනුෂචර්යාව නේ දන් දෙන එක්කෙනාසේ. දැන් දානිය ඔස්සේ බලාපොරොත්තු වෙනවා එයාගේ තෝරාගත්ත පිරිසකට අලුතෙන් හදපු ගේ පෙන්නන්න. තේරුණානේ? ඒකත් අර දානියස්සේ වැඩ කරන සංකල්පනයි. හැබැයි අර අනභිජ්ජා ව්‍යාපාද නෙමෙයි. ඒවා අභිජ්ජා අභිජ්ජා. ව්‍යාපාද වෙන්නේ පස්සේ. එහෙමනේ දැන් අරකට යනවා ඒක පිටින් යනවා දානෙත් හොඳට යනවා. ඒකට දානේ කරන වැඩ ටිකට පින්පොතේ පිටුලිය වෙනවා වැඩි වෙනවා. දානි දෙන්න දවසේ දැන් උදා වෙනවා. ඔන්න උදා තමයි නරකම දවස. එතකන් පින්පොත ලියුනේ වැඩි. දැන් අර බලාපොරොත්තු වෙච්චි අර ගේ වෙන්නන්න තෝරගත්ත පිරිසක් ඉන්නවනේ මුන්ට වෙන්නන්න ඕන උනුත් මට මෙහෙම කරා කියලානේ මේ කරන්න ගන්න. තේරුණානේ? ඒවා මේ දානේ ආශ්‍රය යන වෙන කෝලම්. මනුෂ කෝලම්. දැන් ඒ තෝරගත්තේ අයට ආරාධනා කරලා ඊමේල් යවලා මැසේජ් යවුවත් එනවා කියලා ආවේ නැහැ. අන්න ඒ එන්නේ එතන ඉඳලා මොන පොතද ලියවෙන්නේ මේ පුජ්‍යලයා ගැන? ඒ ලියවෙන්නේ පව් පොතයි. තේමනේ? දැන් එහෙම දාන ගිය මාසෙ දුන්නා. අද දානෙ සිහි කරනවා. එතකොට ඉතින් සතුටු වෙනවා. දැන් අනවිඥා වලින් දානෙ තියෙන අනවිඥානේ ඒක එදා සතුටුයි අදත් සතුටුයි. එහෙනම් දානෙ මතක් කරනකොට සතුටු ගේනවා. විනාඩි දෙක තුන මතක් කරනකොට මතක් වෙන්නේ අරක. ඒක වෙනකොට කොහොමද? ඈ දානෙට මොහොත් විනාඩියක් දානෙන් සතුට වෙන්න බෑ නම් දුන්නට වර්තමානයේ දානි ආස්සෙ ගහවුව අර අකුසලී නොමෙතෙන්ට පව පොතේ පිටු පෙරලිලු. තේරුණානේ? දැන් ඔහොම වෙලා එනන් දැන් මැරෙනකොට දානේ සිහි වෙන්න නම් හරියට සිහි වෙන්න ඕනේ කොයි වෙලේද? විනාඩි දෙකකට ඉස්සෙල්ලා සිහි වුණොත් ඒ විනාඩි දෙක කල්පනා වුණා මතක් වෙන්නේ මොකක්ද ඊගාට? පින්පොතේ පිටුනේ වි.
දානෙහි ඉඳලියව පව් පොතේ පිටු. ඒක මතක් වුණා ව්‍යාපාදය. ව්‍යාපාදයෙන් මැරුණම සතර අපායි. දෙර්මයි. ඕනනම් බොරුද කියලා බලන්න ඔයගොල්ලෝ කරපු අටමහා කුසල ඕනිකම් මතක් කරන්න විනාඩි 10ක් සතුටු වෙන්න පුළුවන්ද බලන්න. බැ. ඔන්න ආමිෂ පින්කමේ දුර්වලම. ඔබ දුර්වලම. ඔයගොල්ලෝ මනුස්සත්වයේ දුර්වලකම නෙමෙයි ආමිෂ පින්කම ප්‍රබල නැහැ. තේරෙනවද? ඔය කොච්චර කරන්න ගියා අපි ළඟ තියෙනවා අර වගේ කිරලවට දිනනවා. ඕවා එළියට එනවා. ඒ පවුපතේ ලියවෙච්චා. තේරෙනවද? දැන් බුදුහාමුදුරුවෝ මේ විසඳුම ලබා දෙන විදිහ බලන්න මේ මේ ධම්මපද හතර මේ පවුපතයි පින්පතයි අතර සම්බන්ධයක් කියන. දැන් සීල ශික්ෂාව සීල ශික්ෂාව සීල් රකින්නෝගෙන පන්සිල් හරි රකින්නෝ නැත්නම් අට සීල් රකින්නෝ අදි සීල් රකින්නෝ ඔය සීල් රකින්නකොට මොකද්ද වෙන්නේ? පව් පොතේ කොළ ලියවෙනවා අඩු වෙනවා. දැන් පන්සිල් කඩන වෙලාවේ පව් පොතේ එක දවසකට ලියවෙන පිටු ගන්න වැඩි. පන්සිල් රැක්කොත් අඩු වෙනවා. එහෙනම් අට සීල් රැක්කොත් පව් පොතේ පිටු අඩු වෙනවා. පින් පොතෙන් මොකක් වුණා කවන්නේ. ඒක කොළවල ප්‍රඥාන් නිවන එක නැහැ. මේ පින් පොතත් එක්ක නිවන සම්බන්ධයක් නැහැ ඇත්තම ලොකුවට. තේරුණාද? දැන් එහෙමනම් සීල ශික්ෂා සම මේ ආමිෂයෙන් කරන්නේ පින් පොතේ පිටු වැඩි කරනවා. පව් පොතේ පිටු අඩුවෙන් ලියවෙනවා. එතකොට සීල ශික්ෂාවෙන් ස්ථාවරම පින් පොතේ පිටු ලියවෙන්නේ නැතුව කවන්නේ පව් පොතේ පිටු එදිනෙදා ලියන ගාන අඩු කරනවා. එතකොට පොතේ ලොකු කම අඩු වෙනවා. පරණ පොළ තියෙනවා. කාටවත් ඒ වහක් කරන්න බෑ මේ සීල් රැක කියලා. ලියවපු පොත්ත තියෙනවා. දැන් සමාධි ශික්ෂාවදි කරන්නේ මොකක්ද? සමත භාවනාවක් වඩන. පව් පොත එක්ක ගනුදෙනුවක්ද කරන්නේ? පින් පොත එක්ක ගනුදෙනුවක්ද කරන්නේ? දැන් ඔයගොල්ලෝ භාවනා කරනවා. දැන් බුදු ගුණ වඩනවා. ඒක සීලයක් නෙමෙයි සමාධිය වැඩිනවා. සමාධි ශික්ෂාව. සමත භාවනාවක් කරනවා. හැබැයි නිකන් ජප කරනවා නෙමෙයි ඒකේ. මේක දියුණු වෙන්න කරනවා. නීවරණ යටපත් වෙනකම් පුරුදු වෙලා සමත භාවනාවක් කරනවා. ඒ සමත භාවනාවක් කරන කාලේ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඒක සමාධි ශික්ෂාව කියලා. ඒ සමාධි ශික්ෂාවෙන් එහෙනම් ඔය පින්පතටයි පව්පතටයි මොකද කරන්නේ? ඒක දැනගන්න ඕනේ නැත්නම් ඔක්කොම වර්ධිනවා. දැන් සමාධි ශික්ෂාව තුල තියෙන්න පුළුවන්ද අභිඥා ව්‍යාපාද යටපත් වෙනවා. එහෙනම් පව් පොත ලියවෙන්නේ නැහැ. තේරුණානේ? නමුත් දැන් සමාධියකින් සමත භාවනාවකින් ඇති වෙන අනභිජ්ජා අවිපාද පින් පොත ලියන්න බෑ ඒකට. ඔන්න ඔක මං කිව්වනේ අර පොලිටි ගානක් තියනවා කියලා මෙයා අනභිජ්ජා අවිපාද මේ උසස් පොලිටිය ගුණියක්. තේරුණානේ? සමාධි භාවනාවකින් ඇති වෙන අකුසලය පව් පොතේ පින් පොතේට තටහන් වෙන්නේ නැහැ. මොකද හේතුව? සමාධියෙන් ඇති වෙන කුසලය කාමාවචර නෙවෙයි රූපාවචරයි. ওই පින් පොතේ තියෙන්නේ රූපාවචර කුසල් නෑ ඕකේ. තියෙන්නේ කාමාවචර කුසල්. අටමහා කුසල් කාමාවචරයි නේද? එහෙනම් පින් පොතේ ලියවෙන්නේ කාමාවචර කුසල් විතරයි. එහෙනම් සමාධි ශික්ෂාව කියන්නේ මේ පින් පොතයි පව් පොතයි පැත්තකින් තියෙන ශික්ෂාව. ඕකේ ලියන්නේ නැහැ එකතුවක්. හොඳට මතක තියාගන්න. සමාධි ශික්ෂාව තුලින් කරන්නේ මොකද්ද? පින් පොතයි පව් පොතයි පැත්තකින් තියනවා ලියන්නේ නැහැ. එහෙම ලිව්වොත් වෙන්නේ මොකද? බ්‍රහ්ම ලෝකේ ඉන්නේ බ්‍රහ්මයොත් පින් කරන්නේ අය වෙන්න ඕනේ. එහෙනම් පින් කරනවා පින් පොත ලියවෙන්නේ. එන්න පව් කරන අය වෙන්න ඕනේ පව් පොත ලියන්න. තේරුණාද? එහෙම එකක් නැහැ. පින් පොතයි පව් පොතයි විසි කරපු අය තමයි තාවකාලිකව බ්‍රහ්ම. තාවකාලිකව. හැබැයි ආය එනවා එකින් චුත වෙනකොට. තේරුණාද? එහෙනම් මිනිස්සු සමත භාවනා කරනකොට පින් පොතක් පැත්තෙන් තියෙනවා පව් පොතක් තියෙනවා. එහෙනම් දැන් ප්‍රඥා ශික්ෂාව තුලින් මොකද්ද වෙන්නේ?
දැන් සමාධි ශික්ෂාවේදී පව්පතක් පැත්තකින් තිබ්බා, පින් පොතක් තිබ්බා. දැන් ප්‍රඥා ශික්ෂාවේදී ඔය පැත්තකින් තිබ්බේ පින් පොතයි පව් පොතයි දෙකෙන් පව් පොත අතට ගන්න. තේරෙනවනේ? හැබැයි ප්‍රඥා ශික්ෂාවේදී පව් පොතේ එක අකුරක්වත් ලියන්නේ නැහැ. පින් පොතේ අකුරක්වත් ලියන්නේ නැහැ. අතට ගන්නේ පව් පොත විතරයි. ප්‍රඥා ශික්ෂාව වඩනකොට කරන්නේ පව් පොතේ පිටු ගලවන. තේරෙනවනේ? ප්‍රඥා ශික්ෂාවේදී අතට ගන්නේ පව් පොතයි. පින් පොත ගන්නෑ. සමාධි ශික්ෂාවේදීම පින් පොත විසි කරලා ඉවරයි. තේරෙනවනේ? මේ පින් පොතේ කතාව තියෙන සීල ශික්ෂාවේදී විතරයි. මේක දැනගන්න ඕනේ. නැත්නම් ওই බොරු කියන ඒවාට රැවටෙනවා මිනිස්සු. ධර්මයේ විකෘති වෙනවා. ප්‍රඥා ශික්ෂාවේදී පව් පොත අතට ගන්නවා. ගන්නේ ලියන්න නෙමෙයි. ගන්නේ මොකටද? පිටු ගලවන්න. ගලවන්නේ ඉස්සෙල්ලා මොන පිටුද? මේ පව් පොතේ තියෙනවා සතර අපායේ උප්පත්ති ලබා දෙන පිටු ටික. ඔන්න ඒ පිටු ඉස්සෙල්ලා ගලවමු. තේරුණානේ? ඔය උප්පත්ති දෙන පිටු ටික ගලවුවොත් එයා සුවාන් වෙනවා. ඒ උප්පත්ති ලබා දෙන පිටු ටික කියන්නේ සතර අපායේ යන්න පුළුවන්. මොකද ඒ පිටු පෙරලෙනවා මරණ කොට නැත්නම්. පෙරුණු තතරපයන තේරෙනවද? දැන් හැබැයි මෙහෙම වෙන්න පුළුවන්. සතරපායේ උප්පත්ති ලබා දෙන බෞද්ධයේ පිටු සිය ගණන් තියෙන අයට අහම්මෙන් chance ලැබෙන්න පුළුවන් මරනකොට. පව් පින් පොතේ පිටුව පෙරළුණොත් මොකද වෙන්නේ? ඈ? දැන් පව් පොතේ පිටු තියෙනවා. දැන් ඔය ඊට ගමන් එයාගේ වාසනාවට පෙරලෙනවා පින් පොතේ පිටුවක් මැරෙනකොට. කරපු පිනක් මතක් වෙනවා. ඒක තමයි පිටුව පෙරලෙනවා කියන්නේ. එතකොට එයා සතර අපාය යන්නේ. තේමන්. දැන් ඔයගොල්ලන්ටත් මේ ජීවිතයේ අවසාන වෙලා මැරෙනකොට මොන පොත පෙරලෙයිද කියන මට කියන්න බෑ. තේහෙනවනේ? පව් පොත පෙරලෙයිද පින් පොත පෙරලෙයිද? නමුත් එක දෙයක් අපිට බැලියදී ඔයගොල්ලෝ ඉස්සර මැරෙනකොට මේ ජීවිතයේ උප්පත්ති ලැබෙන්න පෙර මැරෙනකොට මැරලා තියෙන්නේ මොන විදුවක් පෙරලිලාද? මොන පොත පෙරලිලාද? ඈ? පින් පොත පෙරලි. පින් පොතේ විදුවක් පෙරලිලා. තේරුණානේ? හැබැයි ඒකෙන් සතුටු වෙන්න යන්න එපා. මොකද ලංකාවේ ළමයට ලකුණු නැතු වුණාට පින්සි නැතු වුණාට ශිෂ්‍යත්වයේ ලකුණු අඩු වුණාට ප්‍රින්සිපල්ට කප්පන් දීලා ළමයා ඉස්කෝලේට දැම්මේ. ඒ වගේ එකක්ද වුණේ කියලා දන්නේ නැහැ අපි. තේරුණානේ? එච්චර මොකද මනුස්සකම ඉයලායි අපි. දැන් කරන දේවල් දිහා බැලිය හැකිනේ. පොත කොහොම පෙරළුණාද දන්නේ නැහැ. වාසනාවකට පෙරළුණාද දන්නේ නැහැ අර ටික තියෙන්නේ. තේරෙනවනේ? ඒකින්ද මෙතන අවිනිශ්චිතයි. සංසාරයේ අවිනිශ්චිතයි. මේ පොතෙන් කොයික පෙරලෙනවද දන්නේ නැහැ. බුදුහාමුදුරු පෙන්නන්නේ මෙන්න මේකයි විසඳුම. පින් පොත් පව් පොත් ලිය ලියා හිටියට මේක විසඳුමක් නැහැ. පින් පොත් ලිව්වා කියලා පව් පොත්වල තියෙන ඕන තරම් පිටු ඔයගොල්ලන්ට ඕන දැනට කියන්නේ. පෙරලෙන එක විතරයි තියෙන්නේ. මොකද පව් පොත ලොකුයි. තේරුණා? ඒකම මෙතන එකම වාසිය තියෙන්නේ සමාධි ශික්ෂාවෙන් ඉස්සෙල්ලා ওই පොත් දෙකම විසිකරන්න පැත්තකට. පොත් දෙකම ලියන එක නවත්තන්න. පොත පව් පොත විතරක් ලියන්නත් බෑ, පින් පොත විතරක් ලියන්නත් බෑ. මේක පින් පොත ලියන්න කිව්ව පව් පොත ඉබේ ලියෙන්නේ. තේරුණා? කාටවත් එහෙම ඒවා කරන්න බෑ. ඒකින්ද පොත් දෙකම විසිකරන්න සමාධිය වඩන්න. ඊට පස්සේ පින් පොත අතට ගන්න එපා. ප්‍රඥා ශික්ෂාවේදී පව් පොත අතට ගන්න. තේරුණානේ?
පව්පොත අතට අරගෙන කරන්න ඕනි මොකද්ද? පව්පොතේ කොළ ගලවන්න. පව්පොතේ කොළ ගලවන්න පුළුවන් එකම භාවනා ක්‍රමය තමයි විපස්සනා භාවනා. විපස්සනා භාවනා කියන්නේ මොකද්ද? පව්පොතේ පිටු ගලවන එක. රූපීම් පොත ලියන එක අන්නේ. තේරුණාද? පින් පොත විසිකරලා මේ පව්පොත බාර ගන්න. මොකද කොළ ගලවන්න. එතකොට කවදා කොච්චර ලොකු පොතක් වුණත් කමන්නේ නැහැ. සතර ආපාය උප්පත්ති ලබා දෙන පිටු ටික ගැලෙව්වොත් එයා සෝවා. තේරුණානේ? ඊට පස්සේ නිකන් ඉන්නේ. අර ඉතුරු පිටු ගලවමු. මේ ඒ භාවනාව කරන්න කරන්න ඉතුරු පිටු ගලවමු. ඉතුරු පිටු ගලවනකොට හැබැයි ඒ භාවනා කරන කෙනාට පොඩ්ඩක් දැනෙනවා. කිචි ගැවෙනවා වගේ දැනෙනවා. මොනවද? පරණ පව්. දෙහනනි. දෙවියන් දෙවියන් තත්ත්වයට භවනාව හදන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කරන්න කෙනෙක් ඉන්නවනම් හෙට ඉඳලා ඒ වගේ කියා දෙන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලන්ගේ පඬිතකම් වල කෙරුවොත් මොන භවනාවක් වන්නේ නැහැ. දෙහන. ධර්මීය තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන ක්‍රමේ. රමිය කවුරු වුණත් අනුගමනය කරොත් ඇස්පනා විට ඔය කියන ගුණ තියෙනවා. පව්පතේ පිටු ගලවනවා තමන්ට දෙකෙදි. තේරුණානි? මේ භාවනා කාලේදී පව්පොත් තමන්ගේ පව්පොත පෙරලනවාමයි හරියට භාවනාව දියුණු වුණොත්. තේරුණානි? පෙන්නලකට හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඉන්නේ මේ භාවනා කරන්න යන්නේ කවුද? යන්නේ මං ගිලන් තියෙන පින්පොත විතරමයි කියලා අඬගහපු කියෝපු උපාසක උපාසිකාව. නෝ භාවනාව දියුණු නම් අතට ගන්න බිම් පොතද පව් පොතද? පව් පොත. ගන්නෙ මොකටද? කොළ ගලවන්න. ගන්නකොට එක පිටුවක් පෙරලෙනවා. දැන් ඉස්සර කිව්වේ කොහොමද? මගේ පව් පොතේ පිටු නෑ. රඟපෑවේ එහෙමයි. එහෙම කියලාමයි කතාවද බැඳෙන්නේ. එහෙම කියලාමයි දන් දුන්නේ. එහෙම කියලාමයි රැකියාව කරන්නේ. පව්පත නැහැ මට. පෙරාපු පින් කඳා. තේරුණානේ? මංගල දැන්වීම වලටත් දාන්නේ එහෙම තමයි. පෙරාපු පින් කඳා. නැන්නමු. එහෙම මිනිස්සු නැහැ. ලොකු පොත පහුමත ඕන මිනිස්සු. ඕනම සංසාරගත සත්ත්වෙ. දැන් අර කමඨහන වඩනකොට භාවනා කරනකොට ප්‍රඥා ශික්ෂායේදී අහනවා දැන් අර පිටුව පෙරලා උඹේද මේක දැන් ඉතින් මගේ කියන්න බෑනේ මං එහෙම කෙනෙක් නෙමෙයි මගේ කිව්වොත් පිටුව ගලවනවා මගේ කිව්වේ නැත්නම් පොත වහන උන්නෝකනම් භාවනා කරන්න යට වෙන බව අපි දන්නවා බොරුවට රඟපාලා පව්පොත පෙරලලා පිටුව ගලවන්න හදනකොට ඒක මගේ නෙවෙයි කියලා ගලවන්න දෙන්නේ. තේරුණානේ? මුගක් අය මගේ නෙවෙයි කියලා ඒ පිටුව මගේ නෙවෙයි කියලා ලේ මුත්‍රා පරීක්ෂා කරන්න ඉස්පිරිතාලියට. මේ පව්පොත තමන්ගේ පව්පොත කියලා පිටු බාර ගන්න කැමති නෑ. මේක බාර දෙන්න හදන්නේ මොකටද? දොස්තරට. නැත්නම් වෙන වෙන කාට හරි. ඉතින් ඔන්න ඔය නිසාවෙන් මේ ප්‍රඥා ශික්ෂාව ගියන්ට අමාරුයි. තේරෙන්නේ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් මේ පිටු ගලවන්න උගක් කල් යනවා. ඉතින් මේකත් ඉගෙන ගන්න ඕනේ. එතන මේ කිව්වේ මොකද්ද? මේ කියන ධම්මපද හතරේ තමයි සියල්ල තියෙන්නේ. තේරුණානේ? ශික්ෂා තුන මතක තියාගන්න. ඔය පව් පොත පිටු අඩුවෙන් ලියන එක තමයි සීල ශික්ෂාවෙන් කරන්නේ. සමාධි ශික්ෂාවෙන් කරන්නේ පොත් දෙක විසිකරන එක. ප්‍රඥා ශික්ෂාවෙන් කරන්නේ නරක පොත අතට අරන් කොළ ගලවන එක. කොළ ගලවන්න තමන් ඉඩ දෙන්න ඕනේ. නැත්නම් ගලවන්නේ. තේරුණානේ? ඉතින් ඔය ඉඩ දෙන්නේ නැති එකෙන් හානිය වෙනවා. ඒකට ධර්මයේ ඉගෙන ගන්න. ඉතින් ඔය විදිහට තමයි මේ ධම්මපද සූත්‍රයේ තියෙන දේවල් අධ්‍යයනය කරන්න ඕනේ. මම හිතන්නේ මේ පද හතර එනකොට
පව්පතේ පොතේ පිටු නැනම් පව්පත අතට අරන් පිටු ගලවන්න. තේරුණාද? මේ පිටු ගලවන්නේ සුවාන් වීමෙන් පස්සේ. එතකන් සතර පායේ පිටු ටික මෙල්ල කරනවා. තේරුණාද? ගලවන්න ලැහැත් වෙන්නේ එතනින් පස්සේ. ඉතින් ওই විදිහට තමයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ ওই විදිහට තමයි සීල සමාධි ප්‍රඥා කියන්නේ. ඕක තමයි ආරේෂ්ඨාංග මාර්ගයේ වඩනවා කියන්නේ. එතකොට මේ ගුණ හතර ආවොත් එයා ඒ තත්ත්වයටපත් වෙන බවයි බුදුහාමුදුරුවෝ මෙතන මේ ආර්ය වංශ දේශනාව විදිහට පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් තම තමනු මහන්සි ගන්න ඕනේ තමන් ලැබුවව මනුස්සත්ව තුල, මනුස්ස ජීවිතය තුල මේ ධර්මතා හතර ළඟා කරගන්න උපරිම මහන්සි ගන්න ඕනේ. බැරි වුණොත් පස්සේ හරි ලැබෙවි එතකොට. මේක තමයි ශ්‍රාවකයාගේ යුතුකම. ඒ ශක්තිය ධෛර්යය මේ සෑම දිනකටම ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ ධර්ම දේශනාව අවසන් කරනවා. මම හිතන්නේ දායකත්වයේ පිළිබඳව ඒ වගේම බින් අනුමෝදන් කිරීම ආදී දේවල් මන්දහම්දුරු සිදු කරනවා ඇති. තෙරුවන් සරණයි.